සෞභාග්‍ය වේවා ආයුෂ බොහෝ වේවා ලංකාවේ අපට විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ දෙනෙකුට මේ වන විට වඩාත් අවධානයට ලක් කරන්නට සිදු වී තිබෙන කාරණය අතිශයින්ම කෙද ජනකයි විශේෂයෙන් මේ මොහොත වන විටත් අපි කාගේත් අවධානය දැඩිව යොමු වෙලා තියෙන්නේ COVID-19 හෙවත් කොරෝනා වෛරසය පිළිබඳව වැඩිදුර දැනුවත් වීම ලෝකයේ සහ ලංකාවේ මොන වගේ තත්ත්වයන්ටද මේ රෝග යටතේ අපට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ අනාදී කාරණා සම්බන්ධයෙන් තමයි නිරන්තරයෙන් අපිට අවධානය යොමු කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ ගෙවෙන හැම තප්පරයකම අපේ අවධානය ඒ වෙනුවෙන් මමත් ඔබත් ජීවිත අවධානමක් තිරීමේ මොහොතක වැඩිපුර අවධානයට ලක් කරන මේ කාරණේ අපේ සිත්වල නිරන්තරයෙන් සටනක් වගේ තියෙන කාරණේ. නමුත් ජාතික නාලිකාවක් හැටියට මේ මොහොතේදී මෙවැනි මානසික ව්‍යාකූලතාවයකින් පසුවන ඔබ සියලුම දෙනාට යම්කිසි අස්වැසිල්ලක් ලබා දෙන්නට අපිටත් තිබෙනවා ජාතික වගකීමක්. ඒ ජාතික වගකීම ඉෂ්ට කරන්නට අපි මේ මොහොතේ ඔබ වෙනුවෙන් සූදානම් වෙන්නේ රසාත්මක සහ විවේක බුද්ධියෙන් යුක්තව පෙරලා රසවිඳින්නට පුළුවන් එසේත් නැතිනම් මේ පිළිබඳව ආවර්ජනය කරන්නට පුළුවන් මිහිරි මතක රැගත් දෙහෝරාවක් ඔබ වෙනුවෙන් ගත කරන්නට. එනිසා සියපත් පොකුර වැඩසටහන තුළින් අද දවසේ ආරම්භ වන මේ වැඩසටහන තුළින් මේ පවතින තත්ත්වයෙන් යම් කිසි අස්වැසිල්ලක් ලබන්නටත් ඔබට ආශිර්වාදයක් වනවාට කිසිදු සැකයක් නැහැ. සියපත් පොකුර අපේ වැඩසටහන ඔබ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය සේවයේ නවතම වැඩසටහනක් හැටියටයි සංවිධානය කරනු ලබන්නේ. එහිදී අපි විශේෂයෙන් මතක් කරනවා මේ කලාව දේශීය ලාංකීය කලාව තුළ විවිධ මානයන් ඔස්සේ සකීය හැකියාවන් දක්ෂතාවයන් එකට කැටිකොට දේශීය කලාවේ ප්‍රගමනය උදෙසා කටයුතු කරන්නට යෙදුන් ප්‍රවීණයන් ජ්‍යේෂ්ඨයන් සහ මේ කාර්යය තුළ පරිණත තත්ත්වයට පත්වුණු බොහෝ දෙනෙක් පිළිබඳව අපේ සියපත් පුකර වැඩසටහනින් අවධානය යොමු කරන්නට අපේ සූදානම්. මේ වන විටත් ඔබ දන්නවා අද වැඩසටහන තුළ මේ රසාත්මක දෙහෝරාව ගත කරන්නට අපිත් එක්ක සම්බන්ධ වන ඇය කවුරුන්ද කියන කාරණේ. මට හිතුණා ඒ පිළිබඳව මෙහෙම සටහනක්. මොකද දේශීයව අපටත් ජාත්‍යන්තර මට්ටමින් ගත්තහම ඇය කිසිවෙකුට ආගන්තුක චරිතයක් නම් නොවේ. මෙහෙම දෙයක් මම සටහනක් හැටියට ඉදිරිපත් කරන්න. ගෞරව සම්මාන නම්බුනාම සියල්ල ලැබුණත් ඒ කිසිදු දෙයකින් හිස උදුම්මවා ගන්නේ නැති හරියට පැහුණු වී කරලක් හා සමානයයි. අනෙක් පසෙන් බාධක අභියෝග කම්කටොළු කොයි තරම් ආවත් නොසැලෙන ඉන්ද්‍රකීලයක් ලෙස ඒවාට මුහුණ දීමේ පෞරුෂයකින් හෙබි මහා දවන්ත කාන්තා ප්‍රතිරූපයක් ඇය. කාන්තාවන් වන මටත් ඔබටත් ඇයගේ මේ ජීවන චරිතය සහ ඇයගේ ජයග්‍රහණ සියල්ලක්ම හුඟක් වටිනවා. හෙළ කලාකෙත සෙනෙහවන්තිය හැටියටයි මට නම් මැහැගෙන්නේ. සැලහු ලයිට් පට මත වූ රළු සංඝටක හීන දෙවුදු හිනාවකින් ලතිත් කළ සෙනෙහසකට ලතාවක් වූ අපේ නිල් රචින මාලනී සෙනෙහලතා ෆොන්සේකා. අයිබෝවන් ඔබතුමියට. අයිබෝවන්. අයි බොහෝ වේවා. සුවපත් වේවා හැමදෙනේ. මට හිතනවා මේ මාලි මහත්මිය ඒ ආශිර්වාදයත් එක්ක පොඩි සටහනක් අපි ඉදිරිපත් කරමු. මොකද දැන් මේ වෙලාවේ ඇත්තටම අපේ රටේ අති බහුතරයක් මම හිතන හැම කෙනෙක්ම වගේ යම් කිසි මානසික ව්‍යාකූලතාවයකින් ඉන්නවා. දැන් ඇඳුරි නීතිය නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. මොනවා වෙයිද? කොයි වගේ තත්ත්වයකට මුහුණ දෙන්නේ වෙයිද? මේ වගේ කාරණා එක. එවැනි මානසික ව්‍යාකූලතාවයකින් ඉන්න කෙනෙක්. එතකොට යමකට හිතෙන්න පුළුවන් අපිට ඒ නිසා මේ හෝරා දෙකවත් එහෙම රසවත් අත්දැකීමක් නොවෙන්න පුළුවනි කියලා. ඔබතුමිය ජ්‍යේෂ්ඨයෙක් හැටියට. මොකද ඔබතුමියත් මේ වගේ වෙලාවක දැඩි අවධානමක් කරගෙන අපිත් එක්ක ඒ ඇයි අපි එහෙම කරන්න කියන කාරණේ අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මතක් කරමු. ඔය ඇත්තටම මේ වෙලා වෙනකොට ලංකාවේ සියලුම දෙනා මං හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා අනිත් හැම දෙනෙක්ම විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව ඒ වගේම වෛද්‍යවරු සෞඛ්‍ය සේවකයෝ ඒ වගේම රෝහල්වල කාර්ය මණ්ඩල හෙද හෙදියන් මේ හැම කෙනෙක්ම මේ වෙලාවේ ඉන්නේ එකම මානසික මට්ටමක. ඉතින් ඒ අයගේ සේවය
කිසිම පැකිලීමක් නැතුව තමන්ගේ ජීවිතය ගැන තමන්ගේ පවුල් ගැන හිතන්නේ නැතුව තමන්ගේ සේවය හුදකරන මේ වෙලාව. ඉතින් එතකොට කලාකරුවෝ හැටියට මම හිතුවා අපිටත් යුතුයකමක් තියෙනවා. මොකද අපි කලාකරුවෝ හැටියට හැමදාම අපේ එකම මේ වෘත්තියත් එක්ක බැඳිලා තියෙන එකම දේ තමයි අපි කෙනෙකුගේ මනස සුවපත් කරන එක. ඉතින් මේ වෙලාවේ මං හිතන්නේ දැන් මේ මොහොත වෙනකොට අද දවල් මේ ඇඳිරි නීතිය අයින් වුණාට පස්සේ මේ හැම කෙනෙක්ම එකම මානසික මට්ටමක තමන්ගේ ගෙවල් වලට හිර වෙලා නිවාස අඩස්සිය වගේ ඉන්න වෙලාවක. ඉතින් මේ වෙලාවක මම හිතුණා කලාකාරියක් හැටියට මම හැමදාම කලාව වගේ හැම දිනටම යම් කිසි මනසට හිතට සුවයක් දෙන්න පුළුවන් නම් අපේ වෘත්තිය එක්ක අපිට වෙන වෘත්තියට යෙදෙන්න බැහැනේ. වෛද්‍ය වෘත්තියවත් මේ හෙද සේවයවත් වෙන කිසිම දෙයකට අපි යෙදෙන්න බෑ. අපේ වෘත්තිය අපේ යුතුයකම. මං හිතුවා මේ වගේ දෙයකට සහභාගී වෙලා ඒ යුතුයකම මං ඉෂ්ට කරන්න ඕනේ කියලා. ඉතින් මං අද දකිනවා මේ මැදිරියට ආවහම මේ එකතු වෙලා ඉන්න මේ සංගීත ශිල්පීන් ඔබ මේ හැමදෙනා මේ කාර්යයෙන් පිටිපස්සේ කැමරාවෙන් පිටිපස්සේ මේ හැමදෙනාගේම එකම බලාපොරොත්තු එකම යුතුයකම ඒකයි. මේ වගේ වැඩසටහනකට අද වගේ මේ මොහොතක මෙවැනි මොහොතක ඇවිල්ලා ඉදිරිපත් වෙන්නේ. ඉතින් මං හිතුවා මේ වගේ තැනකට මං අනිවාර්යෙන්ම එන්න ඕනි කියලා ඉතින් සභාපතිතුමාගේ ආරාධනාව ලැබුණා. මම ඇත්තටම ටිකක් දෙසරයක් හිතුවා. සමහර මගේ අඳුර නැකුවා ඇයි ඔය එළියට යන්නේ. මං කිව්වා නෑ, ඒ අපි පරිස්සම් වෙලා අපේ යුතුයකම අපි ඉෂ්ට කළොත් හරියයි කියලා. ඉතින් මේ වෙලාවේ මේ වැඩසටහන තුළින් යම් කිසි එක මොහොත අල්ප මාත්‍රයක හරි සුවයක් ලැබෙනවා නම් මට ඒක හොඳටම ඇති. එහෙම ඉතලා තමයි අද මම වැඩසටහන සහභාගී වෙන්නේ. පැහැදිලිවම ඒ පරාර්ථකාමී සිතවිල්ලත් එක්ක අපි ඉතාම ආරක්ෂාකාරීව මේ අපිට දැනට පිළිපදින්නට අනුමත කරලා තියෙන සියලුම සෞඛ්‍ය සම්පන්න කාරණා ඉතාම පරිස්සම් සහගතව ආරක්ෂාකාරීව සියල්ල සම්පූර්ණ කළා. අද මෙලෙස සජීව වැඩසටහන අපි ඔබට අරගෙන ඉන්නේ. අර කිව්වා වගේ යම් කිසි මානසික ව්‍යාකූලතාවයකින් මේ රෝගයේ පිළිබඳවම මේ සෞඛ්‍ය පිළිබඳවම දැඩිව හිතින් විඳවන්නට පෙළඹෙන යම් කෙනෙක් වෙතොත් යම් කිසි සුවයක් අපිට විවේකී බුද්ධියෙන් යුක්තව හිතලා කල්පනා කළා දෙයක් රස විඳින්න පුළුවන් ආකාරයේ දෙහෝරාවක් ඔබට සමීප කිරීමයි අපේ පරමාර්ථය. ඒ වගේම සීපත් පොකුර අද සිට සෑම අඟහරුවාදා දිනයකම මේ ක්ෂේත්‍රය තුළ විවිධ නමගිය අති දැවැන්ත පුද්ගල චරිත සමඟ සාකච්ඡා කරන්නට අපි බොහොම කැමැත්තමින් කැමැත්තෙන් සහ සූදානමින් ඉන්නවා. හොඳ, එහෙමනම් මං හිතුවා මාලි ෆොන්සේකා මහත්මිය, දැන් ඔබතුමියව ලංකාවේ අපි හැමෝම හඳුන්වන නමක් තියෙනවනේ. මාලි ෆොන්සේකා කියන නමට වඩා ප්‍රචලිතයි ඒ නම සිංහල සිනමාවේ නිලි රැජින කියන නම. මට එක පැත්තකට හිතුණා දැන් මේ නම නැත්තම් මේ කිරුල මේ විරුදාවලිය පවත්වගෙන යන එක ලේසි පහසු කාර්යයක් කියලා හිතෙන්නේ නැහැ. මොකද ඒ වෙනුවෙන් තියෙනවනේ ඒ නඩත්තු කරන්නත් එපාය මේ නාමය නේද? දැන් මේක පහසු කාර්යයක්ද නැත්නම් යම් කිසි අරමුදකාරී කාර්යයක්ද? මෙහෙම හිතුවත් ඇත්තටම දැන් නිලි රජින කියලා හිතන් මට ප්‍රේක්ෂකයන්ගෙන් මට ආදරය කරන අයගෙන් ලැබිලා තියෙනවා. ඉතින් ඒක මම ඒක ගොඩක් ඕනර වැඩි ඔලුවට ගත්තනම් ওই බර මට දැනෙනවා. ඉතින් මට මං හිතන්නේ ඒ බර කොයි වෙලාවකවත් දැනුන්නේ නැහැ. නම් පොඩි වගකීමක් තියෙනවා. මොකද ඒක දුන්නට පස්සේ ඒක ආරක්ෂා කරගන්න ඕනි කියලා වෘත්තිය මට්ටමින් මට පොඩි වගකීමක් තියෙනවා. නමුත් ඒක මං එහෙම හිතුවේ නැහැ. මොකද මමත් සාමාන්‍ය කෙනෙක්, සාමාන්‍ය ගැහණියක්. ඉතින් මගේ ඒ සාමාන්‍ය කටයුතු වල මං යෙදෙනවා. මගේ සමාජයේ අනිත් ඈත් එක්ක ගැටෙනවා. මට ආදරය කරන ඈත් එක්ක මං එදිනෙදා මුණ ගැහලා සාමාන්‍ය මම මාලිනි කියන කෙනා ඒ ගැටුම ඒ සම්බන්ධතාවය තියාගන්නවා. ඒතකොට මට ඒක මේ ලොකු බරක් නැහැ. ඒක ගැන ලොකු ඔළුවට බරක් දැනෙන්නේ නැහැ. අපි 1960 දශකයේට ඔබතුමියගේ මතක අවදි කරන්න සූදානම් වෙන්නේ. ඔබතුමියව බහුතරයක් ප්‍රේක්ෂකයන් හඳුනන්නේ සිනමාවට සම්බන්ධ දැවැන්ත ප්‍රතිරූපයක් කියලා. ඉන් යම් ප්‍රමාණයක් ඔබතුමිය රූපවාහිනියට දක්වලා තියෙන දායකත්වය පිළිබඳව දන්නවා. මම හිතන්නේ ඊටත් අල්ප වශයෙන් තමයි වේදිකාවේ ඔබ කොයි විදිහට ජය කෙහෙළි නම් ඔබ කෙනෙක්ද කියලා දන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක් වෙන්න ඇති කියලායි මම විශ්වාස කරන්නේ. ඔබතුමීට මතකද තිලකරත්න ගුරුතුමිය සහ මගේ මතක හැරියට එස් මලල් කියන ගුරුතුමා මේ දෙදෙනා කැලණි ගුරුකුල විද්‍යාලයේ මොන වගේ මතකයක්ද මේ දෙදෙනා ගැන තියෙන්නේ? ඔයා ගොඩාක් අතීතේ ඈතටම ආව එකරගෙන කියලා. ඇත්තටම අද මම මෙතන මේ නමත් එක්ක අද මෙතන වාඩි වෙලා ඉන්නේ ඒ අයගේ ඉස්සෙල්ලාම මං ගැන පහළ වෙච්ච සිතුවිල්ලත් එක්ක. ඒ කියන්නේ මං එච්චර කුඩා අවදියේ ඒගොල්ලන්ට දැනුණා නම් මගෙන් මොන හරි විශේෂත්වයක් තිලකරත්න ගුරුතුමියට දැනුණා නම් මාව ඒ අර ඉංග්‍රීසි නාට්‍යයට තෝරගන්න ඕනේ අර
මේ ප්‍රිටි මේඩ් ගේ චරිතයට එදා ඒ සිතුවිල්ලත් ඉන් පස්සේ මගේ තිබිච්ච රංගන හැකියාවත් එක්ක මගේ නැටුම් හැකියාවත් එක්ක එස්මලල් මහතා මාව තෝරගත්ත එකත් ඇත්තටම අද මම මේ අවුරුදු ගණනාව මේ දශක ගණනාව මේ දුර එන්න මට ඒ ඒ ඒගොල්ලන්ගේ හිතේ ඇතිවෙච්ච ඒ සිතුවිල්ල තමයි මං හිතන්නේ උදව් වුණේ. ඉතින් ඒක මට මගේ ජීවිතේ වගේ මට හැමදාම මට මතක තියෙනවා ඒක. එතකොට පාසල් වේදිකාවේ නාට්‍ය කීකරුදල් සම්බන්ධ වුණාද? පළවෙනි එකම තමයි ඉංග්‍රීසි නාට්‍යයකට තමයි ඔබ මේ චරිත නිරූපණය කරේ. අපේ පාසලේ හැමදාම වාර අවසානයේදී කොන්සර්ට් එකක් තියෙනවා. ඉතින් ඒකට අපි එක එකනා තෝරගන්න. මම ඒ ගුරුකුල විද්‍යාලයට ගිය හැටියෙම වගේ මාව තෝරගත්තා මේ ඔය ප්‍රීටි මේඩ්, ඒ කියන්නේ ගොවි කිරි දොවන්න යන ගවිතරණයේ චරිතය. මම දෙබසක් ඒක ඉංග්‍රීසියෙන් තමයි තිබුණේ. ඉතින් එක වචනයක්වත් ඉංග්‍රීසියෙන් කියන ඒවත් කිසි දෙයක් තේරුමකුත් තිබුණේ නැහැ. නමුත් මගේ මිස් තමයි මට ඒ වෙලාවේ පුරුදු කරේ. තවත් මගේ මට මේ ඔපොසිට් රංගපාන අනිත් එක්කෙනා තරුණයා හැටියටත් රංගපෑව ශාන්ති කියලා මගේම මිතුරියක්. ඉතින් ඒකෙන් તો අහනවා කොහෙද යන්නේ රුක්මනි. එද මං කියනවා මමත් කිරි දොවන්න යනවා. එතකොට කියනවා මෙහෙමයි කතාව කියලා, ඔබ කොහෙද, කවුද තාත්තා ගොවිය කේවා කියලා මම ඔයා විවාහ කරගන්න ආසයි. ඊට පස්සේ කියනවා මේ එතකොට එයා අහන මොනවද දෙන දෑවැද්ද කියලා. එතකොට මම කියනවා මගේ මුහුණ තමයි දෑවැද්ද කියලා. අපි අවුරුදු 6ක් 7ක් 6ක් විතර වගේ වයස ප්‍රමාණය වගේ තමයි පළවෙනිම නාට්‍ය වේදිකාවේ. ගුරුවරයෙකුගේ ඉව කොයි තරම්ද කියලා හිතන්නකො. ගුරුවරයෙක්ට කොයි තරම් දරුවෙක්ව දැනෙනවද? ඒ පුංචිම වයස ඇගේ දක්ෂතාවය හඳුනා ගන්නට තරම් මේ ගුරුවරුන් දෙදෙනා මේ දරුවව කොච්චර අධ්‍යයනය කරන්නේ නැද්ද? ඒ කියන කාරණේ හරි ප්‍රබලයි. මම හිතන ගොඩාක් මේ වගේ ප්‍රවීණ මුල් කාලේ දිහාවට ආපහු හැරිලා බලනකොට ඒ වගේ යම් කෙසේයක් විසින් විශේෂණ හඳුනා ගන්න හැකියාව ප්‍රබල වෙලා තියෙනවා. දැන් මෙතුමියට මේ හොඳ අර දෑවැද්දට මුහුණ තමයි, ඒ සුන්දර මුහුණ තමයි කියලා කතාවේ තිබුණු මේ නාට්‍යයේ තිබුණු දෙබසත් එක්ක මෙතුමිය තව තැනකට එනවා ඊට අවුරුදු කිහිපයකට පස්සේ. ඒ කොතනටද කියලා අපි කියමු. ඔබතුමිය කල්පනා කරනවා නේද? අපි මේ ගීතයක් රස විඳින්නයි සූදානම් වෙන්නේ. මේ ගීතත් විශේෂයි. මොකද අද අපි මේ වැඩසටහන් රස ගන්වන්නට අපි තෝරාගෙන තියෙන ගීත පෙළත් එතුමිය රංගන දායකත්වයේ ලබා දුන්නු චිත්‍රපටවලින් තෝරා ගන්න ලද ඉතාම ජනප්‍රියුණු ගීත. අපි යමු අනට සූදානම් වෙන්නේ තුෂාරා චිත්‍රපටයට. අද අපි වැඩසටහන් වෙනුවෙන් ගයන්නේ ඉන්දික ලියනගේ සහ අමිලා නදීෂානී ගායන ශිල්පීන් දෙපළ සහ විශාරද මනෝජ් පිරිස් ප්‍රමුඛ වාදී බෘන්දයේ සූදානම් ඔබ වෙනුවෙන් වැඩසටහන් රස ගන්වන්න. ගල කන්දේ ඉවසන්න බැසීති උණුසුම් දැනී දැති ලංවි මට දැන් කියන්න ආදරෙයිදෝ මට ආදරෙයිදෝ Thank you.
සෙවනැල්ල මෙන් ඕනේ මම එන්නේ මේ හොඳේ සෙවනැල්ල මෙන් ඕනේ මම එන්නේ මේ හොඳේ නින්නු විවේසි සංසාරය අපි ලානිල්ලේ ඔචිල්ලේ නලවිල්ලේ සපත්වී රසවන්වී ලංවී මට දැන් කියන්න ආදරෙයිදෝ මට ආදරෙයිදෝ ඕ මිදුම් ගලා කන්දේ ඉවසන්න බැසිපි උණුසුම් නැනිදැදේ ලංවී මට දැන් කියන්න ආදරෙයිදෝ මට එකයි එකයි දෙකයි බිඳුවයි පන්සිය හතලිස් හතරයි පනස් හතර අපේ සජීව වැඩසටහන් සඳහා යම් දුරකථන ඇමතුමක් ලබා දෙනට ඔබට අවස්ථාව උදා වෙනවා. ඒ නිසා මේ දුරකථන මාර්ගය ඔස්සේ සජීව අපිව අමතන්න ඔබට අවකාශය උදා වෙනවා. හැබැයි දැන් තියෙන තරගකාරීත්වයත් එක්ක කාර්යබහුල බවත් එක්ක සමහරවිට ඔබට එක සැනින්ම වැඩසටහන් සම්බන්ධ වෙන අවස්ථාවක් උදන්න ඕන දිගටම උත්සාහ කරන්න අපි ආරාධනා කරනවා. මානිෆොසික මහත්මිය දැන් මේ ගීත කොයි තරම් සජීවීද කියලා දැනෙනකොට අපිට දැන් වර්තමානයේ ඉඳන් මේ ගීත රසවිඳිනකොට පුදුම රසයක් මේ නිර්මාණවල තිබෙනවා. දැන් ඔබ මේ ගීතයට තමන්ගේ චරිතයත් එක්ක පණ දෙනකොට ඒක කොයිතරම් සුන්දර අත්දැකීමක් වුණාද ඒ කාලේ? ඔව් ඇත්තටම දැන් අද ඒක ගැන හිතනකොට හරි ආස හිතනවා, හරි ආදර හිතනවා. මේ වගේ කාලයක් තිබුණා නේද කියලා හරි හිත පිරෙනවා ඒ සිතුවිල්ලත් එක්ක. මොකද ඒ කාලේ ගත කරපු අපි රූපගත කිරීමවලදී අපි ඔක්කොම එකතු වෙලා මේකට එකතු වෙලා වැඩ කරපු හැටි අපේ මේ අපි සිනමා නිර්මාණයක් කියන්නේ එක්කෙනෙක්ගේ දෙයක් නෙමෙයිනේ. අපි ලොකු පොකුරක් එකට එකතු වෙලා වැඩ කරන දෙයක්. ඉතින් ඒ හැම එකක්ම මේ මේ ගීතේ හැම වචනයක් පාසා මට මතක් වෙනවා. අපි වැඩ කරපු හැටි, බණ්ඩාර වෙල, ඒ වගේම යසපාලිත නානක මහත්තයාගේ එයාගේ තිබිච්ච ආසාව මේ වගේ චිත්‍රපටයක් කරන්න ඒක ඇවිල්ලා අපිට කියපු හැටි, ඒකේ පටන් ගත්ත විදිය, අනිත් අයත් එක්ක ගැටුණු හැටි, ඒ කියන්නේ රූගත කිරීම වලට පස්සේ අපි නවත්තන්න අරගෙන හිටපු තැන ඉන්නකොට අපි ගත කරපු හරි විනෝදෙන් ගත කරා. මං හිතන්නේ අද මම මෙහෙම කියන එක හරිත් නෑ, නමුත් අද මං දකිනවා වටපිට අපි රූගත කිරීම වලට ගියාම අපි දැන් අද කොහොමද එම රූගත කරන ස්ථානයක තියෙන විදිහත් නැවතිලා ඉන්න තැන්වලුත් එක්ක ගත්තාම ඒ කාලේ අපි ගත කරපු ජීවිත හරිම සුන්දරයි ඇත්තටම. ඒක හරි ආදරෙන් ආසාවෙන් කියන්න ඕනේ. ඉතින් ඒ හැම එකක්ම හරිම එහෙම හිතනකොට හිතනවා හරිය අපි ගොඩක් වාසනාවන්තයි. මමත් ඒ වගේ කාලයක් මට රංගන ශිල්පිනියක් හැටියට මේ ශේෂ්ත්‍රයට එන්න ලැබිච්ච එක මං හිතනවා ලොකු වාසනාවක්. ඒ කියන්නේ කාලේ ගත වෙනකොට ඒ පැරණි තිබිච්ච ස්වභාවයන් ටිකක් වෙනස් වෙලා ඒ සමහර කාර්යබහුලත්වයට හේතුවක් වෙන්නට ඇති. නමුත් ඉතින් ඒ සුන්දරත්වය සහ ඒ බැඳීම් කියන දේවල් කාලයෙන් වෙන් කරන්න බෑ මං පෞද්ගලික විශ්වාස කරන විදිහට. මම ගීතර කලින් ඔබතුමීට කිව්වනේ මේ සුන්දරත්වය මේ මුහුණ තමයි දායාදය කියලා කිව්වහම ඊට අවුරුදු කිහිපයකට පස්සෙත් තව අවස්ථාවක් ලැබෙනවා කියලා. කැලණි කල්යාණි අවුරුදු කුමාරිකරුගේ මතකද? මට ඒක අහන්නත් හිතෙනවා. දැන් එන්නේ අවුරුද්දනේ, දැන් සිංහල දෙමළ අලුත් අවුරුද්ද තමයි උදා වෙන්නේ. නමුත් ඒක කොයි විදිහට අපිට සම්බරන්නට ලැබෙයිද කියන එක පිළිබඳව අවිනිශ්චිතයි. නමුත් අවුරුද්දත් එක්ක බැඳුණු තව සංස්කෘතියක් නෙවෙයි අවුරුදු කුමාරිකරුගේ. ඔබතුමිය ඒ 1963 වගේ මට මතක හැටියට ඔබතුමිය කොහොමද මේ මතකය ආවර්ජනය කරන්නේ? ඔය 63 ඇත්තටම ඒ කාලේ ඒ කාලේ පැවතුන කැලණියට තරුපායයි කියලා. ඒ කාලේ ඒ වගේ සංදර්ශන පවත්වනවා. ඉතින් ඒකෙදි අම්මගේ අයියලා දෙන්නත් ඔකට පොඩ්ඩක් සම්බන්ධ වෙලා හිටියා ඒ මේ කරන කට්ටියත් එක්ක. ඉතින් ඒකට ඇවිල්ලා ඒ කාලේ සුප්‍රසිද්ධ ගායක ගායිකාවෝ ගොඩක් ඇවිල්ලා මට මතකයි ගීත ගායනා කළා. ඒ අවසානයේදී ඒ ඇවිල්ලා ඉන්න අයගෙන් ලස්සනම
තරුණිය තෝරනවා. ඉතින් ඒකේ ෂෝස් දෙකක් තිබුණා. දෙකේ ෂෝ එකයි හවස හයේ ෂෝ එකයි කියලා ඊට. ඉතින් ඒ දෙකේ ෂෝ එකෙත් කවුද තෝරලා තිබුණා. ඊට පස්සේ අර අයියලා ඇවිල්ලා අම්මගෙන් ඇවිල්ලා ඉල්ලනවා නංගිවත් එවන්න නංගිවත් එනවා. අපි අපේ පළාත අපේ පරිසරයේ හැටියට මේකට යවනවද හිතන්න බෑ. මොකද ඇතර මගේ මට එහෙම කියන්න හිතුනේ මගේ සීයා මගේ අම්මයි තාත්තා එයා නාඩගම් තිර පිටපත් රචකයෙක්. නමුත් ඒ වුණාට එයා කැමති නැහැ එයාගේ පවුලේ ගැහණු ළමයි මොනවටත් මේ වගේ ඒවාට ඉදිරිපත් වෙනවට. ඉතින් එහෙම කේ අම්මා තමයි එයාගේ වැඩිමල්ලි දුව දුවගේ වැඩිමල් මම ලොකුම මිනිබිරේ සීයාගේ. ඉතින් මෙහෙම ඒවට යවනවා කියන එක ලොකුම මේ විප්ලවයක් වගේ. කරන ඉතින් මාස්සේ මා අම්මා මාවේකට අයියලාගේ පෙරත් හිඳ යව්වා. යව්වහම මේ මට යන්තම් අවුරුදු 15ක් විතර වුණා විතරයි. පස්සේ ඒකෙදි ඉතින් ඔන්න මාව තේරුණා. ඒ තේරුණත් එක්ක සමාජයේ ඔබතුමිය ගැන යම් කිසි දැනුවත් භාවයක් යම් කිසි ප්‍රසිද්ධත්වයක් උසුරනවා. දැන් ඒ වට පිටාව දන්නවා. දැන් ඔබතුමිය තමයි තරගින් දිනුවේ මෙහෙම සුන්දර යුවතියක් ඉන්නවා තරුණියක් ඉන්නවා කියන එක පිළිබඳව. දැන් ඔබතුමිය කිව්වනේ ගෙදර මේ සීයාට අබහෝල් යුගයේ තිර රචකෙක් සහ බොහොම දැවැන්ත නිර්මාණ කීපයකට එතුමා සම්බන්ධ වෙලා තියෙනවානේ. තවහෝල් නෙමෙයි ඒ කාලේ ඊට ඊටත් කලින් කාලේ. ඒ කාලේ තිබුණා නාඩගම් කියන ඒ ශෛලිය. ඒ නාඩගම් ශෛලියේ ඒ කාලේදී මේ ඒක පෙන්වන්නේ එක තැනක ස්ටේජ් එකක් හරි ගස්සලා වේදිකාවක් හදලා ඒ කාලේ මේ වගේ ලයිට්ස් හරිම තිබිච්ච කාලයක් නෙවෙයිලු. මම ඉතින් දැකලා නැහැ ඇතරම. අම්මා කියනවා අහලා තියෙනවා. ඉතින් ඒක ඉතින් මගේ සීයා එයා හරිම ඒබ්‍රහම් සිල්වා කියලා මගේ සීයා. එයා මේ හොඳ තිර පිටකපත් රචකයෙක්. ඉතින් එයා එකම ඒකේ පොතේ ගුරාටත් එයා රඟපානවා. මට මතකයි සීයාගේ කොණ්ඩේ හරි දිගයි. ලොකු කොණ්ඩයක් බැඳලා හැම සමහරකට 50ක් ගන්න ඔරලෝසුවක් දාලා එහෙම ඉන්න වෙලාවල් තියෙන සීය හරි උස මහතයි. ඉතින් එයාගේ ලොකු කියන්නේ පළවෙනි මිනිබිරි මට හරි ආදරේ. ඉතින් අපේ අම්මටවත් ඒ නාට්‍යයක් බලන්න යන්න අල්ලපුවත් පෙන්නනකොට දීලා නැහැ. ඉතින් මම යනවා කියන එක එයාට ලොකුම ප්‍රශ්නයක් කියලා තිබුණා. අම්මත් එක තරහ වෙලත් හිටියා සෑහෙන කාලයක් යනකම්. හැබැයි ලොකු අයියලාගෙන් යම්කිසි සහයෝගයක් ලැබුණේ එයා යම්කිසි කැමැත්තක් තිබුණු නිසා පුංචි සහනයකට හිටියා අයියලා දෙන්න තමයි. හරිද? ඔව්. ඒ දෙන්න ඉතින් හරි ආසයි. මොකද ලොකු අයියා පොඩ්ඩක් සිනමාව ගැන ඉතින් හරි පොඩි ෆෑන් කෙනෙක්. ඉතින් එයාගිල වටපිටි තියෙන ඒවා බලලා ෂූටින් තිබිච්ච ඒවා බලලා එයිලකන අපි ජීවිතේට ඒවා දැකලා නැහැ. එයාගෙන් එන විස්තර තමයි එයා පොත් කිය එයා සංගරාව බලනවා. ඒ කලා සංගරාව, චලන චිත්‍ර ඒවා හැම එයා බලනවා ඒ කාලේ. ඒක තමයි ඉතින් දැනගත්තේ. දැන් ඔබතුමී හිතන්නේ දැන් අර අපි කලින් කියවනේ දැන් ඒ කාලයට වඩා වෙනස් දැන් කාලේ කියන කාරණේ. දැන් ඔබතුමීට ගෙදරදී ඒ අවස්ථාවේ ලැබුණේ නැහැ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන විශේෂම දැරවියක් නිසා. හැබැයි දැන් වර්තමාන වෙනකොට මේ තත්ත්වය ටිකක් වෙනස්නේ. දෙමෝපියෝ කැමති දරුවෝ තමයි දුව වෙන්න පුළුවන් පුතා වෙන්න පුළුවන්. ඒ කලා මාධ්‍යයට සම්බන්ධ වෙලා ජනප්‍රියත්වයක් ඇති කරගන්නවට යම් කිසි කැමැත්තක් තියෙනවා. ඒ වැඩසටහන් සඳහා සහ ඒ වගේ තරඟ සඳහා යොමු කරන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මේ කාරණේ ඔබතුමී අද දකින්නේ කොයි විදිහට දෙදා දැවැන්ත රාමුවක් කඩාගෙන තමයි ඔබතුමී එළියට එන්නේ. අද ඒ තත්ත්වෙ ලිහිල් වෙලා තිබෙනවා. ඒක ගැන ඔබතුමී කොහොමද හිතන්නේ? අද ඇත්තටම ලෝකයේ ගැන දැනුවත් වීම හරි තමන්ගේ මේ අත උඩට ඇවිල්ලා තියෙන්නේ දැනුවත් වීම කියන එක. ඉතින් දෙමව්පිය වුණත් ඒ ගැන හොඳ දැනුවත් වීමකින් ඉන්නේ. ඉතින් ඒ කියන්නේ ඒ වගේම ඒ හැකියාවන් තියෙන විශේෂයෙන් කලාවට තියෙන හැකියාවන් තියෙන අය අද ලෝකයේ මම හිතන්නේ හුඟක් ඉහළම තලයෙන් පිළිගත් තත්ත්වයක් තියෙනවා ඒ කාලෙට වඩා. ඒ කාලේ හුඟක් අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච හරි අපි ආගමත් එක්ක බැඳුණු පරිසරයකනේ අපි ඒ කාලේ තිබුණේ. ඉන් පස්සේ ටිකෙන් ක්‍රමයෙන් වෙනස් වුණා. ඉතින් ඒක අද එහෙම ඒ කාලේ හිතුවේ ඉස්සර දැරවියක් මේ කලාවට මොනාට යනවා නම් ඉස්සර මං ආදින මේ යකාට ගියා කියලා කියන ඒ තරමටම ඒක මේ ගැන හරි අඩුතක් සිරෙන් කතා කරලා තිබුණේ. නමුත් දැන් අද ඒක එහෙම නැහැ. අද දෙමව්පියෝ අම්මලා තාත්තලා හිතනවා මගේ දරුවත් මේ හැකියාවන් වලින් මේ ඉස්සරහට ගේන්න පුළුවන් නම් කියලා. ඉතින් එහෙම එහෙම මේ පසුතලයක තමයි තියෙන්නේ. ඉතින් අද හරි පහසුයි. දරුවෙකුට එහෙම හැකියාවක් තියෙනවා නම් එහෙම තැනකට එන්න අද හරි පහසුයි. මොකද ඒ වගේම ඒ දරුවන්ට දැනුවත් වීමත් හරි පහසුයි. ලෝකය ගැන, රට ගැන, තමන්ගේ ශ්‍රේෂ්ඨය ගැන ඕනම ශ්‍රේෂ්ඨයක විශේෂයෙන් කලාව විතරක් නෙමෙයි ඕනම ශ්‍රේෂ්ඨයක් ගැන දැනගන්න ඉතින් හරිම පහසුකම් තියෙනවා. ඉතින් ඒක මේ මම හිතන ලොකු හොඳ දෙයක්. ඒක එහෙම දෙන්න ඕනේ කියන එක මං හිතනවා දරුවෙක්ගේ එහෙම හැකියාවක් තියෙනවා නම්. හරි. අපේ දැන් මේ තරගය ජයග්‍රහණය කරාම මේ අවුරුදු කුමරිය තරගය ජයග්‍රහණය කරාට පස්සේ අර සමාජය තුළ හඳුනා ගැනීමත් එක්ක මේ කාලේ දැන් ඔබතුමීගේ කතාව මම කියන්නේ. එතකොට මේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ
අවසන් වසරේ ශිෂ්‍යෝ ටිකක් එකතු වෙලා වේදිකා නාට්‍යයක් නිර්මාණය කරනවා නොරත රත නම්. දැන් ඔන්න නිලියකගේ ප්‍රශ්නේ නම් මොකද ෆිල්ම් පාර්ශ්විතරය අධ්‍යාපනය ලැබුවේ මේ විශ්වවිද්‍යාලය තුල. එතකොට තමයි ඔබතුමිය ගැන ආරංචි වෙලා ඔන්න නාට්‍යයට සම්බන්ධ කර ගන්නවා. ඊට පස්සේ ඒ අවසන් වසරේ කණ්ඩායම හිටපු ශිෂ්‍යෝ කවුරුත් මුණ ගැහුනේ නැද්ද ඔබතුමියට? නැත්තේ. අදටත් ඒ අධ්‍යක්ෂණය කළ HT වීරසිරි මං හරි ආදරෙන් මතක් කරන්නේ හැමදාම. අද රටේ එතුමා මේ ජීවිතින් අතර ඉන්නවා. ඉතින් එතුමාගේ තියෙන මේ උත්සාහය නිසා තමයි ඇත්තටම මේ පාසලෙන් පිට වේදිකා නාට්‍යයකට මට එන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒකත් අම්මගෙන් කලින් අවසර අරගෙන තමයි මගෙන් ඇහුවේ. මම දන්නේ නැහැ මාව ඒකට තෝරගනීද කියලා. ඉස්සලාම අර තව ගෑන් ළමයි පස් දෙනෙක් එක මාව යැව්වා ඒකේ නැටුම් කණ්ඩායමට. ඒකේ පුරුදු පුහුණුවීම් කර කර ඉන්නකොට මගෙන් ඇහුවා ඔයා කැමතිද මේකේ ප්‍රධාන චරිතය කරන්න? මට ඒක විශ්වාස කරන්න බැරුව. ඔබතුමිය නම් එක පයින් එකග වෙන්නේ නැති මට හිතෙන්නේ. මේ මාසයට ආසාව ආවා. ඊස් ආවට ඉතින් දැන් ගෙදර බයයිනේ. ඔය මං කෝ මේ අම්මගෙන් අහන්න ඕනි කියලා. එතකොට මට මතකයි වීරසිරි අයියා කියලා අපි මං ආදරයට කියන්නේ වීරසිරි එක්ක අපි සීලවතියක්කගෙන් අහලා යාවේ කිව්වා. ඊට පස්සේ ඔන්න මේ තමයි ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක නාට්‍ය නිර්මාණයකට පාය තබපු මොහොත. දැන් ඔබතුමිය එදා හිතන නැතු එතන ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙයි කියලා. අද නිලි රජින හැටියට මේ තරම් ගෞරවයක් ආදරයක් දිනාගෙන ඔබතුමිය අද මේ වගේ සාකච්ඡාවක අපි වාසනාවන්ත වෙනවා ඔබතුමියත් එක්ක කතා බහ කරන්න තරම්. ඒ මුලින්ම පාය තබූ වාසනාවන්ත කරලිය තුළ දවැන්ත චරිතයක් අවසානයේදී බිහි කරන්න මේ සියලුම කාරණා හේතු වෙලා තියෙනවා. ඒ වෙලෙටත් අයියලා දෙන්න උදව් කරේ අර නාට්‍යයට සහභාගී වෙන්න. අම්මලාගෙන් අහපු නිසා ප්‍රශ්නයක් නැහැ. ඔව් ඒ විශේෂයෙන් ඒකටත් වඩා පළවෙනි චිත්‍රපටියට මේ මාව ගන්නකොට ලොකු මේ ප්‍රශ්නයක් ඇති වුණා ගේ ඇතුලේ. තාත්තා එච්චර කැමති වුණා. උග තාත්තට ඕන උනේ මම මේ වැඩිදුර ඉගෙන ගන්න. ඉතින් ඒක ඉතින් අම්මා මේ දෙගිඩියාවෙන් ඉන්නකොට අයියලා මම දන්නෙත් නෑ අයියලාගේ පිටිපස්සේ පැත්තේ ඒක සාකච්ඡා වෙනකොට ඒ දෙන්න තමයි විශේෂයෙන් කියලා තියෙන්නේ. නංගියෝ මේකට යවන්න කොහොම හරි කියලා ඒ දෙන්නගේ ආසාව වැඩි කරමුද. ඉතින් මට හිතේ ආසාව තිබුණා. ඒකට එහෙම ආසාවක් නෑ වගේ පේන්න හිතියා. ගෙදරදී රංගපෑම තමයි මෙතුමිය වැඩිපුර කරලා තියෙන්නේ මට පේන හැටියට. ගීතයක් රසවිඳින සූදානම් වෙන්නේ. තවත් විශේෂිත ගීතයක් අපි අරසරහන් වෙනුවෙන් තෝරගන්නවා. මේ කස්තුරි සූවඳ 1974 තිරගතන. Thank you.
මානසික මහත්මිය සාමාන්‍යයෙන් අකාලයට වැහි වැස්සහම ගොඩක් විට පාඩු තමයි වෙන්නේ. ලාභයක් වෙන්නේ හරේ කලාතුරකින්. ඔබතුමීගේ ජීවිතයේ අකල් වැස්ස වාසනාව අරගෙන ආවේ. අවුරුද්දත් එක මතක් කරමු අකල් වැස්සයි ඔබතුමීගේ වාසනාවයි අතර තියෙන සම්බන්ධය. ඔව්. ඒ කියන්නේ වේදිකා නාට්‍ය ඒ ජීවිතේ. ඒකේ ඒ කාලේ ඇත්තටම මම නාට්‍ය කීපයක් කරලා තිබුණේ වෙනකොටම ඉස්කන්වරත් මහත්මයාගේ ගුත්තිල ඒ වගේ ඊට පස්සේ අකල් වැස නාට්‍ය ධර්මදාස ජයවීර මහත්මයා අධ්‍යක්ෂණය කරේ. ඒ වගේම එහි සුමනාලක බණ්ඩාර. ඉතින් ඒක ඒ කාලේ තිබුණා නාට්‍ය මණ්ඩලය කලා මණ්ඩලෙන් තරඟ නාට්‍ය තරඟ තිබුණා. ඒකට ඉදිරිපත් කළා තිබුණා. ඒකෙදි හොඳම නිලියට මට හම්බුණා. ඒ සම්මානයත් ලැබීමත් වාග්යක්නේ. එක පැත්තකින් තව පැතිකරකට දොර විවෘත වෙන්නෙත් මේ අකල් වැස්ස හරහා නේද? එතන ඔබතුමීගේ රංගනේ බලාගෙන හිටපු දවන්තයෝ කීප දෙනෙකුත් හිටියා. ඔබතුමී දන්නේ නැතුව ඇති එදා රංගපානකට නම් මේ උදවිය ඇවිල්ලා එනවා කියලා දැනගෙන හිටියද? මෙහෙම වුණේ. ඇත්තටම මේ මම නාට්‍යට ලැහැස්සු වෙනකොට මගේ ලොකු අයියා ඇවිල්ලා කිව්වා, "නංගි මේ නාට්‍ය බලන්න තිස්සලියන සුරේ ජෝ අබේ වික්‍රම මේගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා." මට ඉතින් ඇත්තද කියලා මට තේම එච්චර දැනුනේ නැහැ. මොකද මම එච්චර චිත්‍රපටි ගැන වැඩි දන්නේ නැහැ. නමුත් ජෝ අයියා ගැන හොඳටම දන්නවා. ඉතින් ලොකු අයියා හොඳ ඒ ගැන හොඳටම දැනුවත් වෙලා ඉතින් ඇත්තද කියලා එදා මට හොඳටම උණ නාට්‍ය රංග පන්දාස. ඉතින් ඒ උණ තියාගෙන ඉතින් රංගපෑව මට මතක එක වෙලාවට මට ටිකක් කලන්තිය හැදෙන වගේ ගාන තරමට උණ. ඊට පස්සේ මට පණිවිඩයක් ආවා මේ අය මාව මුණ ගැහින්න එනවා කියන එක. ඇවිල්ලා මට මේ කතා කළා මේකේ ප්‍රධාන චරිතය රඟපාන්න ඉන්න කියලා. ඉතින් මං ඒක නිකන් ඉච්චර හිතන්න මේ බැරි දෙයක්. මං වගේ කෙනෙකුට අපි වගේ අපි චිත්‍රපටි ගැන මගේ කිසිම කෙනෙක්ගේ දැනුවත් වීමක් කිසි දැන් ඇත්තම සම්බන්ධිකුත් නැහැ. මුටින් දැකලවත් නැහැ හරියට ඒ කාලේ. නළු නිලියන් දැකලත් නැහැ. එක දවසක් මගේ ඉස්කෝලේට මේ එල්.එම්. පෙර මහත්මයා ආවා. එයාව දැකලා තියෙනවා. මම මේ ගුවන්විදුලි සංස්ථාවට ගිය වෙලාවේ ක්‍රිස්ටින් නැනත් පෙර මහත්මයා දැකලා තිබුණා. එච්චරයි නළු නිලියන් දැකලා තිබුණේ. ඉතින් ඒ වගේ පසුබිමක තමයි මට මේ ආරාධනය ලැබුණේ. පස්සේ ඉතින් මම අහා කියලා මම කැමති වුණා. නමුත් අම්මත් කැමති වුණා. තාත්තා පොඩ්ඩක් ඒ වෙලාවේ ඉස්සෙල්ලා කිව්වා වගේ තාත්තා ටිකක් අකමැති වුණා. නමුත් ඊට පස්සේ කාලික තාත්තා තමයි මගේ හිටපු හොඳම චිත්‍රපටි විචාරකයා සහ රසිකයා වුණේ තාත්තා. මේ ඊට ඒ හැමගෙම ඉතින් ආශිර්වාදය. ඉතින් ජෝ අයියා අපේ ගෙදර ආවිල්ලා කතා කරලා තිස්සලියන් සොරේ මහත්මයාත් සුගතදාස මාරසිංහ මහත්මයා තමයි නිෂ්පාදනය කරේ. මෙතන මට මතකයි ආවා සිසරසේනරත්න මහත්තයාත් ඇන්ටර්නල්වස් අලිස් එතුමා තමයි පිටපත කරලා තිබුණේ. ඒ හැමෝම ආවා. ඇවිල්ලා මේ මට කතා කරලා මේක චරිතය රඟපාන්න කැමතිද කියලා මං ඉතින් කිව්වා ඔව් කියලා. ඊට පස්සේ මට කිව්වා හරි එහෙනම් අපි ඔයාට මේ තව විස්තර දේවල් කියලා ඔයාට මේ චරිතයේ නම මාලි කියලා කිව්වා. ඉතින් ඔයාට අපි මේ චිත්‍රපටි රඟපෑම සඳහා රුපියල් 1250ක් දෙන්නම් කිව්වා. මට ටිකක් ඒක නිකන් විශ්වාස නැතේ මොකද ඒ කාලේ මම වැඩි කරට 8 විතරද 9ද 65 65-66 වෙනකොට තමයි පටන් ගත්තේ. මම වැඩිපුර මේ කාලේ දැකලා තියෙන රුපියල් 50යි. මොකද මගේ 100 මට මගේ අර වැඩි වේ පැමිණ උත්සව වෙලා රුපියල් 50ක් දුන්න එච්චරයි මම දැකලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් 1650ක් වම් ලොකු දෙයක්. ඇත්තටම මේ කාලේ ලොකු මුදලක්. පැහැදිලිව. ඔව්. ඉතින් ඊට පස්සේ මට මේකප් ටෙස්ට් එකක් කරනවා කියලා එහෙම කිව්වා. ඒකට එන්න කියලා කිව්වා විජය ස්ටුඩියෝ එකට. ඒ ගිහිල්ලා ඉවරලා මේ පටන් ගත්තා. එතන ඉඳලා ඉතින් රඟපාන්න පටන් ගත්තා 36 ඒ වෙලේ. ඇක්ෂන් කිව්ව ඒ ගමන මේ අද වෙනතුළු තාම ඇක්ෂන් තාම කවුරුත් කට් කිව්වේ කාටවත් කට් කියන්න වෙන්න එපා කියලත් කියන්නේ. මොකද මේ සමහර පුංචි දේවල් ජීවිතේ කොයි තරම් වෙනස් කරනවද? අපේ සමහරට අපේ පුංචි දේවල් ගැන කලකිරෙනවා, අත්හරිනවා, සමහර අවස්ථා ලැබුණාම නොසලකා හරිනවා. නමුත් මේ බලන්න මේ ජීවිත කතාවල අපේ ජීවිතවලට කොයි තරම් ආලෝකයක් ගන්න පුළුවන් දේවල් සැඟවිලා තියෙනවද කියලා. ඒකයි මේ පුංචි සංවේදී කාරණා අපි ඉස්මතු කරන්න උත්සාහ දරන්නේ. මාලිෆන්සික මහත්මයා අපිට දුරකථන නැමැතුමක් තියෙනවා. අපිට ලැබෙන පළමු දුරකථන නැමැතුම අපි කව සජීව වැඩසටහනට අපිට කතා කරන්න කියලා ඔබට. අයිබෝවන්. අයිබෝවන්. ඔබතුමියට හඬ අඳුර ගන්න පුළුවන් වේද කියලා අපි බලමු. මං අපි කතා කරමුද? එතකොට හඬ අඳුර ගන්න මෙතුමියට පුළුවන් වේද කියලා අපි බලමු. මං හිතන්නේ එච්චර වෙලාවක් ගන්න එකක් නෑ, ඉක්මනින්ම හඳුන ගනීවි. මාලියක්කගෙන
මෙහෙම බලන් ඉන්නකොට මම කියන්නේ මට තියෙන මතකයන් ගොඩක්. දමිතා මම්මාලියක් වචන දෙකක් තුනක් කිව්වේ. මේ ආදරණීය මාලියක් ගැන මම මාලියක්ගේ රසිකාවියක්. පුංචිම පුංචි කාලේ ඉඳලා ඒ පුංචි බබා යදෙන් ලුක්‍රමේ සුෂාලා මට මගේ දුව වෙන්න ලැබිච්ච වාසනාවන්තම මොහොත එක කියතම මම හිතුවේ කියන්නේ මගේ ලෝකේ වැඩි නෑ ඇත්තටම මම රඟපාන්න එනවා ඊට පස්සේ මම තව ඇයට වඩ වඩාත් ආදරය කරනවා තුෂාර චිත්‍රපටයේ හත්සරයක් මම බලන ඕලෙවල අවුරුද්දේදී මේ මෙට්‍රෙකට ආපහු වෙනවා ෆිල්ම් එක මම හත්පාර ගියා ෆිල්ම් එක බැලුවා ඒ තරම් මම ඇයට ආදරේ ඒ හිනාව මේ කතා බහ මේ කරුණාවන්ත බව මම හිතනවා අද ඉන්න අද මේ ශේෂ්ත්‍රයේ සමහරු නිකන් ශේෂ්ත්‍රයට ආපු සැලින් ඉන්නේ නිකන් ලොකුම දේවල් ලැබෙනවා වගේ නමුත් මාලිනී අක්කා මේ තරම් ඉස්සස් තැනක ඉඳලා ඇය බොහොම නිහතමානීව ඇය අපි අදත් ඇය ළඟ ඉඳගෙන ඉන්නකොට ඇය අපිත් එක්ක හොඳ යාළුවෝ වගේ ඉතින් මම හිතන මාලිනීගේ වෙනස මාලිනී මේ තරම් දිගු ගමනක් ආවේ මාලිනීට මේ ලෝකයක් රටක් ලෝකයක් ආදරය කරන්න එකයි ඉතින් මම මාලිනී කියලා ගොඩාක් ආදරේ මේ අදටත් මම ඉස්සලා මතක මේ කිවිසුදු කපුල් දෙකක් මේ ජනේලයක් කයිනින් මේ ඇවිදන් ආව මේ උඩුසුලගේ චිත්‍රපටි මම ඉස්සලා කියන්නේ ඒකයි මම බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද මාලිනී කියලා මම දකින්නේ කියලා ඊට පස්සේ මම මේ ඉඳගෙන ඉන්නකොට මේ රේල් පාරයිනින් කපුල් දෙකක් හුදෙනවා දැන් මට කටහඬ ඇහෙනවා මම ඉස්සලා දුවේ කපුල් දෙක විතරයි මේ අපි හිටපු ගේ තියෙන රේල් පාරලගේ පොඩක් පල්ලෙහාට මට ඒ කපුල් දෙක දැක්කම මේ පුදුම ආශාවක් කිවි පාට සුදු කපුල් දෙක අර කුළු ගොඩින් ඇවිදන් එනවා කොහොමද මතකේ අද ළඟින් ඉන්නකොට මට දැනෙන්නේ ඒ මට පළවෙනි දවසේ මම ඒ දැක්කහම තිබිච්ච තමයි ඉන්නේ මාලියක් ළඟින් ඉන්නකොට මට ලොකු දෙයක් මට මගේ ළඟින් ලොකු ලොකු කෙනෙක් මම මගේ ළඟින් ඉන්නවා වගේ මට දැනෙනවා ඒ වගේම බොහොම ස්තුතිවන්ත වෙනවා දමිතා අපේරත්න මේ වෙලාවේ අපේ වැඩසටහන සජීවීව නරඹමින් අපිට කතා කරලා ඇය වෙනුවෙන් මේ මතකයේ අවදි කරලා මොකද මං හිතන්නේ අපි හැමෝන්ටම දැන් ඇය පිළිබඳව තියෙන අත්දැකීම ඔබ වැනි කලා ශිල්පීන් ශිල්පිනියන් අතරේ තියෙන බොහොම සමීප කිට්ටු සම්බන්ධතාවක්. එතකොට ඔබ වැනි පිරිස අතින් ලැබෙන ආශිර්වාදය සහ ඒ ඇය පිළිබඳව වන වචන ටික පුදුම වටිනාකමක් එකතු කරනවා අපේ වැඩසටහනට මේ සිහිපත් පොකුර වැඩසටහනටත් ඒ ආශිර්වාදය වඩාත් වැදගත්. දැන් එයක මේ දැක්ක කියලා හරි පිරිස නමුත් අපි ඒ වෙලාවේ රෝගත කරපු තැන මතකද අපි ඌරු ගොඩවත්තේ ඒ වගේ පරිසරයක තමයි අපි ඔක්කොම එකට එකතු වෙලා අපි ඒ පරිසරයට බද්ධ වෙලා තමයි අපි උඩුසුලඟ චිත්‍රපටය කරේ ඒක මට මතකයි දමිතා එක තැනක තියෙනවා ඇය වැඩිවිය පැමිණෙන දර්ශනේ ඉතින්දී ඇය හැසිරුණ විදිය ඇය ඒ හැඟීම් ප්‍රකාශ කරපු විදිය ඒ හැම එකක්ම හරි ලකුණු තිබුණා ඇගේ අනාගතේ ඒ වගේම ඊට පස්සේ කාලෙක මට ලැබුණා ඇය අධ්‍යක්ෂණය කරන්න ටෙලි නාට්‍ය කීපයකම මම හිතර ඔබතුමීලාගෙන් ලැබුණු ආශිර්වාදය සහ අත්දැකීම් එක්ක ඇයත් මේ ක්ෂේත්‍රය ඇතුලේ බොහොම දක්ෂයෙක් බොහොම ප්‍රතිපත් චරිතයක් හැටියට ඉන්නත් මම හිතන්නේ ඒ ආශිර්වාදයන් එක්ක වෙන්නට ඕනේ. දැන් මට හිතුණා මෙහෙම කාරණේකුත් අහන්න දැන් ඔබතුමිය අකල්වැස වේදිකා නාට්‍යයෙන් හොඳම නිලිය වේදිකාවේ හොඳම නිලි හැටියට සම්මාන ජාතික මට්ටමේ සම්මානයක් ඔබට ලැබෙනවා. ඒ සම්මානත් අරගෙන මේ තරම් ප්‍රසිද්ධත්වයකටත් පත් වෙලා ඇයි එතනින්ම වේදිකාව අත්හැරියද ඔබතුමිය? එතනින් පස්සේ සිනමාවට බද්ධ වුණා වුණාම වේදිකාව දෙහාට එකතු වෙන්න වෙලාව තිබුණ නැද්ද? සාමාන්‍යයෙන් ටිකක් වේදිකාව අත්හරිනවා අඩුයි නේද ශිල්පී? ඔව් නෑ ඒ වුණාට මම වේදිකා නාට්‍ය ගණනාවක් රඟපෑවා. එතකොටම ඒකම මමත් හිතන්නේ නැති විදිහට චිත්‍රපටි එකවර චිත්‍රපටි පහක් විතර මට රඟපාන ආරාධනා ලැබුණා.
ඉතින් එක චිත්‍රපටයක්වත් ඒ වෙනකොට මේ ප්‍රදර්ශනය වෙලා තිබුණේ නැහැ පුංචි බබා චිත්‍රපටියවත් ඒ වෙනකොට තව චිත්‍රපටි පහකට මට ආරාධනාව ලැබුණා එතකොට ඇත්තටම ඔයා කිව්වා හරි එතකොට ටිකක් මට වේදිකාව මගේ මට මගහැරුණා වේදිකාවෙන් ටිකක් ඈත් වුණා නමුත් ඒ දුක තාමත් තියෙනවා මම වේදිකාවෙන් ඈත් වෙන්නේ නැහැ කවදා හරි මැරෙන මොහොතක තියලා හරි වේදිකාවේ නැවත වතාවක් රඟපානවා කියන ඒ අදිෂ්ඨානය තියෙනවා ඒ ආසාව තියෙනවා මොකද වේදිකාව මට තමයි මට ජීවිතේ දුන්නේ කියලා මම හැමතිස්සම හිතන්නේ. ඒ වේදිකාවට බැඳුණු ශිල්පීන් කිසිම මොහොතක වේදිකාව අත්හරින්න සූදානමක් නැහැ. ඒක අපි අපේ ලංකාවේ වේදිකා නාට්‍ය වල නියැලෙන ශිල්පීන් ගැන දකිනවා. එය මේ රංගන ශිල්පීක් ශිල්පිනියක් විතරක් නෙමෙයි. ඊට පරිබාහිරව කණ්ඩායම නියෝජනය කරන ඕනෑම ශිල්පීය නිපුණතාවයක් තියෙන කෙනෙක් අත්හරින්න නම් නැහැ කීයටවත් වේදිකාව. මොකද ඇත්තටම අපිට අපේ රටේ අපි රංගන ශිල්පී ශිල්පිනින් හැපිට අපිට කොහෙවත් පාසලක් නැහැ අපිට රංගනය හදාරන්න. නමුත් වේදිකාව තමයි අපිට ඒ ශක්තිය වේදිකාව මත තමයි අපිට අපි විශ්වවිද්‍යාලයකට ගියා හා සමානව අපිට දැනුමක් ලැබෙනවා වේදිකාවේ රඟපාද්දි ඒක විශේෂයෙන්ම ඒ කාලයේ නිෂ්පාදින නාට්‍ය සහ නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගෙන් අපි රංගන ශිල්පී ශිල්පිනීන්ට අපිට පුහුණුව ලැබුණා අපිට ඒ උදවේ ඒ අවවාද හැම එකක්ම අපිට ලැබුණා ඒ කාලේ කෙරෙන වේදිකා නාට්‍යවලින් දැන් අපි අපේ වැඩසටහන ඊළඟට තෝරගෙන තියෙන ගීතය අපි තෝරගන්නේ 1975 දී තිරගතුණු සංගීතා චිත්‍රපටයේ ගීතයක් ඉරහඳ වැඳලා කියන ගීතය තිමති විරාජ් මහත්මයා තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අපි කලින් තුෂාර චිත්‍රපට ගීතයකුත් රසවින්දනේ මාරිපුසක මහත්මයා මේ 70 මේක මේ පසුවට අහන්න ඕනේ කාරණයක් මම දැන් මෙතන මතු කරනවා මේ 70 කියන දශකය ඇතුලේ 70 79 විතර කාලය ඇතුළ ඔබතුමිය රංගන දායකත්වය ලබා දුන්නු සිනමා නිර්මාණ වලට නිශ්චිත විචාරයක් විවේචනයක් එහෙමත් නැත්නම් නිශ්චිත ඇගයීමක් ලැබිලා නැහැ අපි ඉතිහාසයේදී හැරිලා බලනකොට මේ වගේ චිත්‍රපටි එතනදී හුඟක් මගහැරුණ කියලා හිතෙන්නේ නැද්ද ඔබතුමියට ඔව් ඇත්තටම එක කාලයක් මම හිතන්නේ කාල සීමාව තුන අවුරුදු 19ක් විතර 9ක් විතර ඒ කාලේදී කිසිම ඔබ කියන්නේ අගයම් කියන යම් කිසි සම්මානයකට පාත්‍ර වීම ඒ කාලේ වෙනකොට සම්මාන උළෙලවල් සංගත් ඒවා නම්වත්තල තුන විශේෂයෙන්ම සරසවි සම්මාන උළෙල ඒ කාලේ පැවතුනේම නැහැ විවිධ හේතුන් තිබුණා ඒවා පසුබිමේ වේ දේශපාලන හේතුන් තිබුණා ඒවත් එක්ක ඇත්තටම මගේ මට මම මන් දන්න තරමින් පසු කාලෙක ඒ වාගේ කරා මට රංගනින් මට මගේ හැකියාවන් පෙන්වන්න තිබිච්ච සමහර චිත්‍රපටි වලට ඒවට අගෙයිම් ලැබුණ නැහැ රංගනේ විතරක් නෙමෙයි අධ්‍යක්ෂණය නිර්මාණමේ කිසිම දෙයකට සංගීතයේ මේ කිසිම දෙයකට අගෙයිම් ලැබුණ නැහැ ඒ නිසා අපේ රට ඇතුලේ සමානුල වල කීපයයි තිබුණා අද වගේ නෙමෙයි ඉතින් ඒ තෙන්දි ඒක යම් කිසි පාඩුවක් වුණා. ඒ කියන්නේ සම්මාන උළෙල පැවැත්වීමේ අඛණ්ඩතාවයේ තිබුණු ප්‍රශ්නය නිසා චිත්‍රපටයේ එතන නිශ්චිත ගණනය කිරීම අනුව ඔබතුමී රංගන දායකත්වය ලැබුණු 51ක් චිත්‍රපටි. ඒ වගේ ඇගීමක් සඳහා පාත්‍ර වෙලා නැති අවුරුදු 9ක් මුළුල්ලේ. හැබැයි ජනතාවගේ ප්‍රසාදය නිරන්තරයෙන් ලැබුණා. ඒ නිසාම අපි අද වැඩසටහනට මේ විශේෂ ගීතය එකතු කරගන්න සංගීතා චිත්‍රපටයේ ගීත ගායනය වෙනුවෙන් අපි ඉතාම කැමැත්තෙන් ආරාධනා කරනවා ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ශෙලිවා ශාන්ත සහ විශාරද දේවිකා චතුරානි. ආදරේ
ආදරය රස වෑහෙන ගීත වලින් පෝෂණය වෙච්ච චිත්‍රපටයක් ගැන ආයෙත් දෙවරක් හිතන දැන නැහැ. දැන් මේ චිත්‍රපටයේ මේ සංගීත චිත්‍රපටයේ අපි දැන් මේ ගීතේ රස වින්දේ සහ ඊළඟට අපේ සෝදානම් වෙන වාසනා චිත්‍රපටයේ ගීතයක් රස වින්දේ. මේ චිත්‍රපටි දෙකේම පෙම්වතා තමයි විජේ කුමාරතුංග මහත්මයා. සිනමාවේ පෙම්වතුන් කී දෙනෙක් ඇසුරු කරාද රංගන ශිල්පිනියක් හැටියට? සිනමාවේ හැබැයි මගේ මුල්ම ප්‍රේමතා කවුද දන්නවද? ජෝ අවිකමයි. ජෝ අයියා. ඇත්තටම ඉතින් එතනින් පටන් ගත්තේ. ඊට පස්සේ මේ පුංචි බබා චිත්‍රපටය. පුංචි බබා චිත්‍රපටය. ඊට පස්සේ ටෝනි අයියා ඒකම ගාමිණි අයියා එතකොට තිස්ස ලියන් සූර්ය ඒකම විජය කුමාරතුංග මේ වගේ ඇත්තම මට ගොඩක් ඒ අයගේ පෙම්වතිය වෙන්න වාසනාව ලැබුණා. මම ඒක වාසනාවක් කියලා හිතන්නේ. මොකද දැන් ඒ අය එක්ක ඒගොල්ලෝ වෙනස් විදිහේ පෙම්වතුන්නේ. ඒ හැම පෙම්වතුන්ට වෙනස් විදිහේ පෙම්වතියක් වෙන්න මට වාසනාව ලැබුණා. තිස්ස විජේ සුරේන්ද්‍ර මහත්මයා කාරිය මතක් කරේ. එතකොට දැන් ඔබතුමියට මතකද සංඛ්‍යාත්මකව මම හැම කෙනෙක්ගේ ගැනම කියන්නනේ. දැන් යුග කීපයක් පහු කරනවා ඔබතුමියත් එක්ක පෙම්වතුන් යුග කීපයක්. ඒතනදී විජේ මාලනි යුගයේ එකක්, ගාමිණී මාලනි යුගයේ එකක්, සනත් මාලනි යුගයේ එකක්, ටෝනි මාලනි යුගයේ එකක්. ඒතර මේවට නිශ්චිත දැන් චිත්‍රපට සංඛ්‍යාව ඔබතුමියට මතක නැතුව ඇති. මම මේ හොයාගන්න දතරින්ම ඔබතුමියට මතක් කරන්න. මුලින්ම ගාමිණී මාලනි යුගයේ. ගාමිණී මාලනි. හරි ගාමිණී මාලනි යුගයේ චිත්‍රපටි 17ක් කියලා සංඛ්‍යාත්මක සටහන් වෙනවා. සනත් මාලනි යුගය තුල මේ ඔබ දෙපාර්ශවයේ පෙම්වතුන් හැටියට චිත්‍රපටි 7යි, ටෝනි මාලනි 7යි, විජය මාලනි මේ දෙපාර්ශවයේ
හතලිස් එකයි. එතකට වැඩිපුරම පෙම්වතා කරගෙන තියන්නේ විජය කුමාරතුංග මහත්මයාම. සෑහෙන දේවල් හොයාගෙන තියෙන මන් දන්න හොයාගත්තේ කොහින්ද කියලා. මං හිතාමුද ධම්මික ධම්මික දිසානායක මහත්මයා තමයි ඔක්කොම තෝරලා තියෙන්නේ. මොකද මේ සංඛ්‍යාත්මකව මාලි මහත්මයා සමහර ඒවා එහෙම සංඛ්‍යාත්මක දත්ත කියනකොට නිවැරදිව කියන්න ඕනේ. එහෙම නැතුව අඩමානෙට එහෙම කියන එක වැරදි. ඒක නිසා මං මේ ආචාර්ය ධම්මික දිසානායක මහත්මයා ඔබතුමි මතක් කරපු නිසා මේ වෙලාවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මෙතුමියගේ ජීව දත්ත තොරතුරු මෙතුමියට වැඩිය හොඳට හරියටම නිශ්චිතව එතුමා දන්නා මොකද එතුමා මෙතුමිය සම්බන්ධයෙන් විශේෂ ග්‍රන්ථයක් නිර්මාණය කරපු නිසා මම ඉස්සරහට ඒ ගැන මතක් කරන්න මම කතා කරන්න අපි පෙම්වතා ගැන ඔබතුමිය සිනමාව ඇතුලේ පෙම්වත් හැඟීම් වඩාත් සාර්ථක විදිහට කරන්න තෝරගන්න රංගන ශිල්පියාද එතකොට විජය කුමාරතුංග මහත්තයා දෙගෙතින් මෙහෙම ඉතින් අමාරු ඉදාන ප්‍රශ්න හොඳ නෑ නේ නෑ අමාරු ඉදෙමිලක් නෙමෙයි මම නෑ ඒක නිසා මං කිව්වේ ඇත්තරම ගාමිණී අය මුලින්ම දැන් ජෝ අය ඇත්තරම පුංචි වචිත පිටික හරිම අහිංසක පෙම්වතු දෙන්නේ කියන්නේ ඉතින් ජෝ අයත් හරිම අහිංසක හරිම ඒ වගේ අමුතුම පෙම්වතෙන් ඉතින් ඒකෙන් පස්සේ අර මට ඒ චරිත කරන්න තියෙන අර සමහරක් වෙලාවට තියෙන චකිතේ එහෙම හුඟක් දුරට ඉතින් ඇත්තරම ජෝ අයියාගේ රංගනයත් එක්ක සහ ඔහු මට දුන්න ගුරුහරුකම් එක්ක ඒ හැම එකක්ම මට මේ නැතුව ගියා. ඊට පස්සේ තමයි ඇත්තරම ගාමිණී අයියා හම් වෙන්නේ. ගාමිණී අයියා දිහා මම හැමතිස්සෙම බැලුවේ හරි මහා ප්‍රතාපවත් හරි එහෙම කෙනෙක්. ඉතින් ඉස්සර මම හරි බයයි ගාමිණී අයියා ළඟට ගිහලා කලින් කතා කරන්නත්. එච්චරට හරි හොඳ ඒ වගේ හැඟීමක් තිබුණේ. ඒත් හැබැයි ඉතින් එතුමත් එක්ක රංගපාදී එතුමත් කොච්චර මේ හදවතට කිට්ටු විදිහට මේ තමන්ගේ රංගනය තමන්ගේ සමීප රංගන ශිල්පිනියත් එක්ක රංගනය යෙදෙනවද කියන එක සහාය කොච්චර සහයෝගයෙන් රංගනය යෙදෙනවද කියන එක මට පසු කාලෙක තේරුණේ මොනවා හරි අඩුපාඩුවක් තිබුණත් ඒවා කියලා දෙනවා මේ විදිහට තමයි මේ වෙලාවේ හැසිරෙන්න ඕනේ මේ විදිහට තමයි අපි විශේෂයෙන් ශේෂ්ත්‍රයේ ඉන්නකොට පවා ශේෂ්ත්‍රයේදී අපි රංගන ශිල්පියෙක් ශිල්පිනියක් හැටියට අපි කොහොමද අපි පැවැත්ම ගෙනියන්නේ කියන එක පවා හැම දෙයක් ගැනම හරිම සැලකිල්ලෙන් හරි ඕනෑකමින් අපි රංගන ශිල්පී ශිල්පිනට යම්කිසි ස්ථාවර මට්ටමක් හැදෙන විදිහට එතුමා කටයුතු කරා. ඒකම තමයි විජය මුණ ගැහෙන්නේ. ඉතින් විජය සහ මම හුඟක් අපි එක වයස කිට්ටුව හිටිය නිසා හරි පහසු වුණා ඔහුත් එක්ක පෙම්වතියගේ චරිතය රඟපාන්න. ඒ වගේම ඔහුත් ඔහු දිහා නිකන් බැලුවහමත් ඕනම කෙනෙකුට පේන්නේ ඉස්සෙල්ලාම පෙම්වතෙක් හැටියට. ඉතින් ඒ පෙනුම හරියට මේ ඔහුට පෙම්වත සාර්ථක පෙම්වතගේ චරිතය කරන්නට ඔහුට ඒක ලොකු මේ රුකුලක් වුණා. ඉතින් ඒ වගේම හරි ඔහු හදවතට හරි සමීපයි මිනිසුත් එක්ක හරි කිට්ටුයි. ඕනම කෙනෙක් එක මොහොතක මුණ ගැහෙලා කතා කරොත් එදා ඉඳලා ඔහු ඇය ඔහුට පෙම්බඳිනවා. ඒ වගේ එහෙම චරිතයක් ඔහු. ඒකම තමයි එකම විජය තිස විජය සුරේන්ද්‍රත් ඒ වගේම ඒකම ටෝනිය තමයි මම හිතින් ආදරය කරපු මේ හොඳම පෙම්වතා ටෝනියගේ චරිතය ටෝනිය. ඒ වගේම එහෙම ඇත්තරම පෙම්වතුන් ඒකම තමයි ඒ කාලේ දැනට ඉතින් මගේ දැන් ඉන්න පෙම්වතා තරහවී රවින්ද්‍ර රන්දිනිය. එයා ඉතින් හැමදාම දා ඉඳලා අද වෙනකම්ම පෙම්වතානේ. විශේෂයෙන් සමහර ප්‍රසංගවල දීතිදීන් පෙම්වතා තමයි. ඔය රත් නොහැරෙන වැඳීමක් ඒක. දැන් මං කිව්වොත් ඔබතුමීට පඩාත් සිද්ගත් සමහරට මීට කලින් ඔබතුමී කියලා තියෙනවද දන්නේ නැහැ. මේ ආය අතරින් පෙම්වතියක් හැටියට වඩාත් හොඳින් ඔබට චරිතයට ප්‍රවිෂ්ඨ වෙන්න සහයෝගය ලැබුණු පෙම්වතා කවුද? මේ අතරින් එක්කෙනෙක් ඇතිනේ. මේ කීප දෙනෙක් වෙන්න බෑනේ. දැන් පෙම්වතා කිව්වහම පෙම්වතා විවිධ සමාජ මට්ටම්වල අයනේ. ඉතින් ඒ අයගේ පෙම් හැඟීම් විවිධයි. ඔබතුමිය හරියම කපටි උත්තරයක් දුන්නේ. මාව අමාරු දාන්න හදනවා කියලා මම මුලින්ම කිව්වේ නෑ. ඇත්තරම මට හරියම හැම කෙනෙක්ගේම හරියම සහයෝගය ලැබුණා. ඒ වගේම ඉතින් හරියම සුන්දරයි ඒ මත ඒ සිහිපත් වීම. විශේෂයෙන්ම මේ වෙලාවේ ඇත්තටම ගාමිණී අය ජෝ අයියා ටෝනි අයියා ඒ අය විජය ඒ අය සිහිපත් කරන එක ඇත්තට මට මගේ ජීවිතේ හරි අඩක්. පෙම්වතේ හැටියට මට ඉදිරියටින් දැන් මේ ගීතයක් කියන පෙම්වතියන්නේ පෙම්වතියන්නේ කියන ගීතයත් එක්ක හිතනකොට අපි හැමෝම සදාකාලික පෙම්වතියෝ. ඉතින් ඒ පෙම්වතියක් වෙන්න පෙම්වතෙක් ඕනේනේ. ඉතින් ඒ පෙම්වතාගේ චරිත විවිධ චරිත මට මුණ ගැහුණා. ඉතින් ඒක එක්තරා විදිහක මම හරිම වාසනාවන්තයි. විශේෂයෙන් මං විජය ගැන ඔය අහන්නේ වටින් ඇවිල්ලා විජය ගැනනේ.
මොකද මම ඊළඟට තෝරගෙන තියෙන අපේ ගීතයක් ගත්තාම මේ මනෝජ් විරිස් මහත්මයා තෝරලා තියෙන ගීතය. ඒත් ඔබ දෙපළ තමයි රංගනයේ නායකත්වය ලබා දෙන්නේ මේ මාලිනී විජේ යුගී අපිට සිහිපත් කරන. ඒ නිසා ඔබ සංකේතමත් ප්‍රමාණය වැඩි නේ කියන ඉලක්කම ගත්තාම වැඩි. ඔව් දැන් මනෝජ් දැන් ටිකට ඉස්සෙල්ලා කිව්වා මේ සින්දු තෝරද්දි මං හරි අමාරුවට වැටුණා. මොකද මේ එක චිත්‍රපටයක සින්දු වලින්ම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න තිබුණා. ඉතින් හරි පොහොසත් අපේ අතීතයේ ගීත වලින් මේ සංගීතෙන් හරි පොහොසත්. ඉතින් අදටත් ඒ පොහොසත්කම අපි ඉදිරියේ මේ නවක අනාගත පරපුරටත් අපි ඒක අරගෙන එනවා. ඉතින් ඒක ඇත්තටම හරි අපි ඒ කාලේ ඒ ගීත ඒ නිර්මාණ කරපු අයට අපි ඇත්තටම ණය ගැති. මොකද එවැනි සංගීතෙන් ගීත පිරුණ නිර්මාණ කරපු එක අදටත් අපි ඒ වලින් සතුටුනා. අපි අද වගේ දවසකත් මේ අපි හැම දෙනාගේම ඔබ හැම දෙනාගේම හිත සතුටු කරන්න මේ උත්සාහ කරන්නේ ඒ ඒ පිරුණු ඒ සංගීතමය සහ ඒ ගීත වලින් තියෙන ඒ ඔබ හැම දෙනා මේ විඳපු අත්දැකීම් මතක් කරලා මේ වගේ අවස්ථාවකත් අපි ඉතින් මනෝජ් මං හිතන්නේ හරි උත්සාහයක් අරගෙන මේ ගීත සහ මේ අපේ ශිල්පීන් තෝරගෙන මේ ගීත ඉදිරිපත් කරන්නට ලොකු වෙහෙසක් දැරුවා. පැහැදිලිවම වැඩසටහනේ ආකර්ෂණය තවත් වර්ධනය කරන්න විශේෂයෙන් විශාරද මනෝජ් පීරිස් මහත්මයා ඇතුළු මේ කණ්ඩායම විශාල දායකත්වයක් ලබා දෙනවා. එහිදී මනෝජ් පීරිස් මහත්මයාව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මං හිතන්නේ මේ වගේ වැඩසටහනදී ඔහුගේ නම මතක් නොකරන කෙනෙක් නැති තරම්. මේ නිසා තමයි එතුමා හැමදාම තරුණ වෙලා තියෙන්නේ. හොඳයි එවනම් අපි 1976 වර්ෂයේට තමයි මතකය ආවර්ජනය කරන්න සූදානම් වෙන්නේ වාසනා චිත්‍රපටයේ මේ ඇතුලේ ආරාධනාත්මක ආදරණීය ස්වරයක් තියෙනවා කියලයි මම විශ්වාස කරන්නේ. ගායනයේ වෙනුවෙන් වැඩසටහනට අපි ආරාධනා කරන ගායන ශිල්පී ඉන්දික ලියනගේ. ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා ඔබ ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා සතපි ඔබ මහදේ රැවුදේ හඬ රැවුදේ සතපි ඔබ මහදේ ඔබ නැති නිවසක දැල්වෙන ලස්සන පාන් මොටද රන්වන් ඔබ ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා ඔබ ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා ඔබ එනවා සතුටින් පුපියනවා සිහිනෙන් ඔබ එනවා සතුටින් පුපියනවා ඔබ ගැන මතකය මතක තියාගෙන මම තනිවම ඉන්නම් ඔබ ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා ඔබ ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා Thank you.
මගේ වාසනාව. දැන් මේ ගීතය ඇහෙනකොට গিටාර එක වාදනය කරන විජය කුමාරතුංග මහත්මයා පේනවා, මැවි මැවි පේනවා. දැන් මේ රූපය සහ ආදරණීය හැඟීමේ ලයන්විත ස්වරේ කොයිතරම් හොඳට සුසංයෝග වෙලා තියෙනවද කියලා මේ නිර්මාණයතුරු මම හිතන්නේ ඒව තමයි අපි අතර තාම ජනප්‍රිය සහ අපි තාමත් මේ දේවල් රස විඳින්න කැමති. ඒ තිබුණු සුසංයෝගය වඩාත් ගැළපෙන නිසා. දැන් සමහර නිර්මාණවල එහෙම ගැළපීම අපි දකිනවා. හරි හිඟයිනි මාලිකෝසික මහත්මිය. අපිට වඩා ඔබතුමීට අත්දැකීම් තියෙනවා. මොකද දුටු සැනින් ඔබතුමීට අවබෝධ වෙනවා ඇති. අර අපි කලින් කතා කරානේ මේ යුග පිළිබඳව කතා කරනකොට ගාමිණී මාලිනී කියන යුගය බොහොම විශේෂ යුගයක් වෙනවා. සංඛ්‍යාත්මකව සිනමා නිර්මාණ ප්‍රමාණය ගැන කතා කරනවට වඩා ගුණාත්මක වේ ගැන කතා කරන්නේ. අපි නිධානය නිර්මාණයත් එක්ක ඒ පිළිබඳව කතා කරමු. ඔව් ඇත්තටම නිධානය දැන් මම මුල් කාලේ පුංචි බබා චිත්‍රපටයෙන් පටන් ගත්තාම දහසක් සිතුවිලි අක්කර පහ ඒ වගේ ප්‍රවේ සම්මන්න මෙවැනි නිර්මාණත් එක්ක තමයි ඒකම හතර දෙනාම සූරේ ඒකම තමයි නිධානය නිර්මාණයට මට සහභාගී වෙන්න ලැබෙන්නේ. මට මේ මේ ආපු මේ දශක ගණනාවක මේ ගමනේ මම හිතන හැරවුම් ලක්ෂ්‍යය මම හැමතිස්සම දකින නිධානය කියලා මගේ ඒ චරිතය. ඒක ඒ චරිතයත් එක්ක තමයි මගේ වෙනත් පැත්තක තියෙන හැකියාවන් හුඟක්ම එළියට ගන්න පුළුවන්කම ලැබුණ. ඉතින් ඒක මුලින්ම මාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා අක්කර පහ චිත්‍රපටයේ මාව තෝරගත්ත කුමාරි අක්කගේ චරිතයට. ඉන් පස්සේ එතුමා මාව කෙලින්ම නිධානයේ ප්‍රධාන චරිතයට තෝරගත්තා. ඉතින් ඒක මට මගේ ජීවිතේ මම හිතනවා හොඳ අඩිතාලමක් ලැබුණු තැනක් කියලා කියන්න පුළුවන්. ඒ චරිතයත් ඒකම තමයි ගාමිණී ෆොන්සේකා මහත්ම ගාමිණී කියන ගාමිණී ෆොන්සේකා කියන රංගන ශිල්පය දවන්ත ශිල්පය ඒ කාලේ ඔහුව අදහනවා. ඒ කාලේ ඒ වගේ කෙනෙක් එක්ක ළඟින් ඉඳගෙන මට ඒ චරිතය නිරූපණය කරන්න ලැබුණ එකත් මම හිතන්නේ මට ලොකු වාසනාවක්. හරි ලොකු සහයෝගයක් ලැබුණා. ඔහුගේ තියෙන ප්‍රතාපවත්කමත් ඒ වගේ මම අර කිසි දෙයක් දන්නේ නැති අහිංසක තරුණියකගේ චරිතයත් ඒ දෙක ඒක මට පෞද්ගලිකවත් ඔහු ගැන තිබිච්ච හැඟීම් භක්තියත් එක්ක සහ මම හිටිය තැනයි මං ආපු නවකයේ හැටියටයි ඒක මම නිර්මාණෙදිත් ඒක මම හිතන හරියට උදව් වුණා කියලා මම දකිනවා. එහෙනම් ඔබ නිරූපණය කළ චරිතයට වඩාත් සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ කාරණයත් එක්ක. මේ අපි දකින්නේ නිධානය චිත්‍රපටයේ දර්ශන එක් දර්ශනයක් දකින්නේ මේ වගේ වැඩසටහන වඩාත් ආකර්ෂණීය කරන්න සහ අලංකාර කරන්න අපි මේ වගේ දර්ශන කිහිපයක් විවිධ චිත්‍රපටවලින් වැඩසටහනට එකතු කරගන්නට සූදානම් වෙනවා. අර ඔබතුමේ කියවන ඒ හිතේ තිබුණු ගෞරවය එතකොට ඔබ මේ ක්ෂේත්‍රයට අලුත් වීම මේ සියල්ලම තුල ඒ චරිතයට වඩාත්ම ගැළපෙන නිරූපණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැති මමත් විශ්වාස කරන විදිහට. ඔව් ඇත්තටම මේදී අපි රංගන කටයුතු කරද්දී ඒ චරිතයට පිවිසලා ඒ අපි කියන අර මේ මූඩ් එකේ ඉන්නවා කියලා ඒ චරිතයත් එක්ක ඒක හරි ඉහළින්ම මේම රංගන ශිල්පියාගෙන් මම ඉගෙන ගත්තා. ඒ අවස්ථාවේදී දැන් ඔහු අර ඔහුගේ තියෙන ඒ චරිතයේ තියෙන ගූඪ බව මේව කරන්න ඔහු සෙට් එකට ආපු වෙලා ඉඳලාම ඉන්නේ ඒ වගේ විදිහට. ඉතින් එතකොට අපිට උනත් ඉතින් ඈත ඉඳලා ගාමිණීත් ළඟට කිට්ට වෙලා කතා කරන්න බය ඉබේම. අනිත් එක ඒ පරිසරය ඒ වලව්ව ඒ ඔබිස් එකට වලව්ව අපි රූගත කිරීම කරේ. ඒ වගේම තමයි අධ්‍යක්ෂකතුමාගේ විශේෂත්වය තමයි අපිට නිකන් කනට යන්තම් ඇහෙන තමයි ඇක්ෂන් කියලාත් කියන්නේ. එතකොට අපි ඔක්කොම හරි ඒ මුළු මේවකෙම අපි මුළු සෙට් එකම විශේෂයෙන්ම කැමරා ශිල්පියාගේ ඉඳලා අපි විදුලි ආලෝක සපනේ සියලු දෙනාගේම හැම කෙනෙක්ගේම තිබුණේ ඒ ඒ අර මේ චිත්‍රපටියේ ඇතුලේ තියෙන පසුබිමේ තියෙන ඒ ගතිය. ඉතින් ඒව හරියට උදා වුණා අපිට රංගනය. මට නම් හරියට උදා වුණා ඒ චරිතය නිරූපණය කරන්න. ඉතින් ඒක ඊට පස්සේ කාලෙක අදටත් මම අර කියනවා සමහරකට අපි හරි කැමති මූද දකින්න අලි දකින්න කොච්චර දැක්කත් එපා වෙන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි මට හිතෙන්නේ නිධානය මට කොච්චර දැක්කත් එපා වෙන්නේ. මම හිතන්නේ දේශීය සිනමා වංශය තුළ හොඳම නිර්මාණ කිහිපයක් එකට එකතු කරා එහි ප්‍රථම ස්ථාන නැත්නම් පළමුවටම අපේ විචාරක විසින් තෝරා ගන්නාද සිනමා කෘතිය වෙන්නේ නිධානය චිත්‍රපටේ. මට එතනදී තව කාරණයක් ඔබතුමිය ස්පතු කරනවා නම් කැමතියි. අධ්‍යක්ෂවරු ගත්තාම ඔබතුමියගේ සිනමා කෘතීන් දිහා බලනකොට විවිධ අධ්‍යක්ෂවරයත් වැඩ කරත් ඒ හැම අධ්‍යක්ෂවරයෙකුටම තිබුණා තමන්ටම අනන්‍ය වුණු ආවේණික වුණු ගති ලක්ෂණයක්. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා කියලා කියන්නේ ලංකාවේ සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍ය කේන්ද්‍රස්ථානය සහ ඒ කාලෙත් මං හිතන්නේ මේ තරුණයෙක් හැටියට මේ සිනමා කනේ පටන් ගන්නකොට
කිසිම දෙයක් කනකට අහන්නේ නැතිව තමන්ම ස්වාධීනව වැඩ කරලා මේ රාමුව කඩපු කෙනෙක් තමයි ආචාර්ය ලිස් ජේම්ස් පීරිස් මහත්තයා. ඒ අධ්‍යක්ෂකවරයා කොයිතරම් සාර්ථකව ඔබේ චරිතය නිරූපණය කරන්න ඔබව අධ්‍යක්ෂණය කළාද? ඔව් මට ඇත්තරම දැන් ඔහුගේ ආචාර්ය ලිස් ජේම්ස් පීරිස් මහත්තයාගේ ආభాෂෙන් බිහි වුණු කෙනෙක් තමයි තිස්ස ලියන සූර්ය මහතා. ඉතින් මගේ පළවෙනි අධ්‍යක්ෂකවරයා ඔහුයි. ඉතින් ඒ ලැබුණේ අර සංයමය අර විනය කියන එක අධ්‍යක්ෂකවරයෝගේ තිබිය යුතු නිර්මාණ ශිල්පීන් හසුරවන විශේෂයෙන් රංගන ශිල්පීන් හසුරවන විදිය ඔවුන්ව තේරුම් ගන්න විදිය එම නිර්මාණයේ ඇතුළාන්තයේ දකින්න විදිය එම රූපරාමු සකස් කරන විදිය හැම එකක්ම ඔහු එතුමාගේ ඉඳලා ඒක ඉහළම තැනට දක්වා මට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් මම දැක්කා මම මගේ රංගන කාර්යයට අමතරව මම පසුබිම ඉඳගෙන බලාගෙන හිටියා ඒ හසුරවන විදිය සිනමා නිර්මාණයක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි මේ කැමරාව තුලින් අපිට කෙනෙකුගේ ප්‍රේක්ෂකයන්ට හිතට හිත එකට එක තැනකට එකතු කරලා එම කතාවත් එක්ක එකතු කරලා එම මේ ඒක ගලාගෙන යන විදිය මේ නිර්මාණය කරන්න තියෙන දක්ෂතාවය කියන එක එක වෙනස්ම දෙයක්. ඉතින් ඒක මං හිතන්නේ ඒක එක සැරයක් මට මතකයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් එතුමා කියනවා සිනමාව හරි හරි අහිංසකයි කියලා. ඉතින් හරි පිරිසිදුයි කියන එක. ඉතින් ඒකෙන් එපිටට ගියොත් ඒක සිනමා නිර්මාණයක් නෙමෙයි නිකන් හරි මේ කියන්නේ කාර්මික මේ දෙයක් වගේ ලොකෝ මහා කලබලයක් වගේ. නමුත් අපේ හිතට එක එකඟව ගලාගෙන යන විදිහ. ඒක නිසා තමයි මං හිතන්නේ විශාල පිරිසක් සිනමා නිර්මාණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. අදටත් අපි මේ කරන්නේ මේ නිර්මාණ හරහා අපි ලැබපු රසවින්දනය අදත් මේ වගේ අවස්ථාවකත් අපි හැමෝටම බෙදලා දෙන්න හදන්නේ ඔවුන්ව සිත සුවපත් කරන්න හදන්නේ ඒ අය දැකපු ඒ රූප රාමු ඒ කෝණ තුලින් පැහැදිලි ලෙසම අපි එතුමාම සිහිපත් කරපු නිසා ඊටම ගෞරවයෙන් අපි ප්‍රේක්ෂකාගාරයට සිහිපත් කරනවා තවත් විශේෂ කාරණයක් එළඹෙන අගහරු ආද අපි කතා කරන්න ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා පිළිබඳව එළඹෙන අප්‍රේල් 5 වෙනිදාට යෙදෙන එතුමාගේ සියවන ජන්මදින සමරොම් නිමිති කරගෙන ස්වාධීන රූපහණිය සේවය අඛණ්ඩව එතුමාගේ ජන්මදිනයත් එක්ක චිත්‍රපට එතුමා විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට 16ක් තිරගත කිරීමට නියමිතව තිබෙනවා මේ විකාශය කිරීමට නියමිතව තිබෙනවා හොඳයි ඒත් සමගම අප වැඩසටහනේ මීළඟ ගීතයටයි යොමු වන්නට සූදානම් වන්නේ මොනරතන චිත්‍රපටයේ මෙරු ගීතයක් ගායනා කිරීම වෙනුවෙන් ආරාධනා කරන්නේ ගායන ශිල්පිනී විශාරද දේවිකා චතුරන්. Everyone.
චිත්‍ර සජීව වැඩසටහන තුළ අද හෙළ සිනමාවේ නිලි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය සහභාගී වන වැඩසටහනයි අද අපි ඔබ වෙනුවෙන් අරගෙන එන්නේ. මාලිනී ෆොන්සේකා මහත්මිය, මේ හැම ගීතයක්ම මේ වෙනකන් අපි රසවින්ද මේ ගීතවල තියෙන අර්ථ රසය වචනවලින් මෙපමණයි කියලා පැහැදිලි කරලා ඉවර කරන්න බෑ. මොකද මේ ගීතවල තියෙන අර්ථ, ඒවායේ මේ ජවනිකාවල තියෙන ප්‍රාණවත් බව, මේ ගැළපුම්, මේ සියල්ලම ඉතාම පරිපූර්ණ නිර්මාණයක් සාර්ථක කරගන්න පාදක වෙනවා. ඔබතුමිය කොහොමද හිතන්නේ ගීතයකින් ලැබෙන ආශිර්වාදයේ සිනමා කෘතියක් වඩාත් සාර්ථක කරගන්න කොයි තරම් ප්‍රබල වෙනවද කියලා? මොකද වර්තමානයේ අපි ටිකක් මේ தත්ත්වය දකින විදිහ වෙනස් නිසා. ඔය දැන් ඒක මෙහෙම දැන් ඇත්තටම අපි අද මේ රස විඳින්නේ ඒ සංගීතයත් ඒ ගීතයත් ඒ පසුබිම් සංගීතය මේ ඒ කටහඬවල ඒ රචිත ඒ ගීත රචනය මේ හැම එකක්මනේ. ඒ වගේ මේ ගායක ගායිකාවන්ගේ දක්ෂ ගැයුම් ඒවත් එක්කනේ. ඉතින් කාලයක්කට පස්සේ දැන් අද පොඩි ප්‍රවණතාවයක් තියෙනවා සංගීතය කියන එක ගීතය කියන එක අවශ්‍යම නෑ කියන තැනක ඉන්නවා. නමුත් එහෙම අවස්ථාවල තියෙන සමහර නිර්මාණවලට සමහරක් වෙලාවට ඒක ඒක ගැළපෙන්න පුළුවන්. නමුත් අපි සිනමාව කිව්වහම අපි යම්කිසි වින්දනයක් කෙනෙකුට ලබා දෙන්න, යම්කිසි රසයක් ලබන්න, තමන් ජීවත් වෙන පරිසරයෙන් යම් පොඩි මොහොතකට හරි මේ එතනින් අයින් වෙලා වෙනම රසයකට අපි ගෙනියන්න තමයි අපි සිනමා නිර්මාණිකින් බලාපොරොත්තු වෙන්නේ. අපි අද මේ කරන්නේත් ඒකයි. අද මේ වැනි තත්ත්වයකට මේ රට පත් වෙලා තියෙන, ලෝකයේ පත් වෙලා තියෙන අවස්ථාවේ අපි අද මේ උත්සාහ කරන්නේත් මේ මොහොතේ හරි යම්කිසි ආස්වාදයක් ලබා දීලා මේ දැන් මේ ගැලිලා ඉන්න මේ දේවලින් පොඩි මොහොතකට හිතට සහනයක්, හිතට අස්වැසිල්ලක් ලබා දෙන්න. ඉතින් ඒක මම හිතනවා සිනමා නිර්මාණයකට සංගීතය කියන එක අවශ්‍යයි. මන්ද මගේ පිළිගැනීම නම් ඒක. ඒ සංගීතයත් එක්ක හරියට බද්ධ වෙලා යනවා. සංගීත නැති වුණොත් ඒක මේ නිර්මාණය හරි පාළුයි, හරි මට හිතෙන්නේ ඒක සාර්ථකයි කියන එක. අපි මේ අපි ඒ කාලේදී ඒ තිබිචේ පෝෂණය වෙලා තිබිචේ අපේ ඒ පොහොසත්කම තමයි අපි අදත් මේ අරගෙන යන්නේ. ඉතින් ඒක මෙතනින් එහාට යන්නත් මේක අවශ්‍යයි. ඉතින් ඒ සතුට සාමාන්‍ය මිනිසෙකුට සංගීතයෙන් ගැයුමෙන් ඒ කටහඬවල් වලින් අපි යම්කිසි වින්දනයක් ලබා දෙන එක ඒක අවශ්‍යයි. ඒක නැති වුණොත් අපි හරි දුරස් වෙනවා. ඉතින් මොකද අපි කලාව තුළින් සංගීතය තුළින් ඒ දෙන අස්වැසිල්ල මම හිතන්නේ ඉදිරියේ තියෙන නිර්මාණවලටත් යා යුතුයි කියලා මම නම් මගේ පිළිගැනීම. කලාව හෝ නැත්නම් සංගීතය වෙන්න පුළුවන්, ගීතය වෙන්න පුළුවන්, චිත්‍රයක් වෙන්න පුළුවන්, වේදිකා නාට්‍ය නිර්මාණයක් වෙන්න පුළුවන්. මේ කොයි කාරණේ වුණත් කලාව ඇතුළේ මිනිස්සුන්ට රස විඳින්න දෙයක් තියෙන්න ඕනේ. එහෙම නොවුනහම තමයි මිනිස්සු යාන්ත්‍රික වෙන්නේ, හැඟීම් රහිත වෙන්නේ. එහෙම වුණාම තමයි සමාජයේ සමහර ගැටලු වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා රස විඳිනේ කියන්නේ මිනිසෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය කාරණයක්. අන්න ඒ නිසා යහපත් රස විඳනයක් තවදුරටත් ඇති කිරීම සහ ඒ වර්ධනය කිරීමයි සේපත් පුකර වැඩසටහන අපේ ඒකායන අරමුණ බලාපොරොත්තු පාට පත්තේන. මාලිපසක මහත්මිය දැන් අර මංකොනේ නිධානේ චිත්‍රපටය ගැන මතක් කර අපි දර්ශනයකුත් දැක්ක. දැන් එයා දැන් ලොකුළමෙක් කියන චිත්‍රපටයේත් දර්ශනයක් අපිට ඔබ වෙනුවෙන් අරගෙන ඉන්න අතර සහතුල අපි අපේක්ෂා කරනවා. දැන් මේ චිත්‍රපටයත් අර 70 79 කාලයේදී තමයි තිරගත වුණේ. නමුත් කිසිදු ඇගීමකට පාත්‍ර වුණේ නැහැ. මොකද ඒ දවස්වල අර මං කිව්වේ සිනමා උල්ලෙලවල් වල සම්මාන උල්ලෙලවල් වල අඛණ්ඩතාවයේ ගිලිහීම නිසා. හැබැයි ජාත්‍යන්තර මට්ටමේ ඇගීමක් මේ සිනමා නිර්මාණයට ඔබතුමියට ලැබෙනවා. ඒකත් එසේ මෙසේ නෙමෙයි, ඒ තාක් නළුවෙකු හෝ නිළියක විසින් ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් හිමි කරගත් ප්‍රථම අවස්ථාව. හැබැයි ඔබතුමියට නම් ওই වාර්තා ගැන කිසිඳු මම හිතන්නේ එහෙම ලොකුවට ඉදරගෙනකුත් නෙමෙයි ඔබ. නමුත් අපි ඒක මතක් කරමු. මොකද මේ සම්මානය සහ ඒ වටිනාකම ගැන. මේ ඇත්තටම දරුවකි වගේ මේ වාර්තාවන් මේ දත්ත මේවා මගේ ළඟ නැහැ. ඔබතුමගේ මතකෙ එච්චරම නැති දුමුද ඒ තරම් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. නමුත් මේක මට අමතක වෙන්නේ නැහැ. ඇත්තෙන්ද ජාත්‍යන්තර අගයීමට ලක් වෙච්ච එක කවදක්වත් අමතක වෙන්නේ නැහැ. මොකද ඉතින් ඇත්තටම අපි ඒ වෙනකොට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය වෙනුවෙන් ජාත්‍යන්තර අගයීමට ලක් වෙලා තිබුණා. ගම්පෙරළිය, මිනිසා සහ කපුටා ඒ වගේ අවස්ථාවලදී එතනින් එහාට රංගනය පිළිබඳ යම්කිසි අගයීමකට ලක් වුණේ ප්‍රථම අවස්ථාව. ඉතින් ඒක ඇත්තටම ඒකට මම මට මේ ඒ වාසනාව ලැබුණ එක ගැන මම අදත් හරියට සතුටු වෙනවා. එතනින් පස්සේ මේ දක්වා ඒ ලැබුණු සම්මානවල
විහළම සම්මාන පවා අද අපේ රංගන ශිල්පී ශිල්පිනියන්ට ලැබිලා තියෙනවා. ලැබිලා තියෙනවා. මේ අපි දකින්නේ චිත්‍රපටයේ දර්ශනය. ඔව්. ඒ කාලේ ඇත්තරම ධර්මසේන පතිරාජන්ගේ මේ නිර්මාණය අපි හැමෝම හරිම මේකට හරි හරියට අපි දැන් අද නිර්මාණයක් කරද්දී පහසුකම් හිතනවා. එහෙම කාලයක් නෙවෙයි මේ කාලේ අපිට ලැබෙන අපි සමහරක් වෙලට අපිට අපි ඒවට ලැබෙන අපිට පහසුකම් හරි අඩුයි. විශේෂයෙන්ම මේ කාර්මික පැත්තෙන් පවා අද වගේ තියෙන පහසුකම් කැමරාකරණයද ආලෝකකරණයද මේවා කිසි දෙයක් නැති අපි සාමාන්‍ය විදිහට කරපු නිර්මාණ විශේෂයෙන් කළු සුදු නිර්මාණවල ඉහළම අවස්ථාවන් මේවා. ඉතින් ඇත්තරම මේ මම අදත් දකිනවා මේ අපේ අපි මේ සිනමාවේ පෝෂණය වුණ දේවල් හැටියට මේ හැම එකක්ම. ඒකට ඉතින් දායකුණු විශේෂයෙන් ධර්මසේන පතිරාජ වගේ කෙනෙක් අපේ රටේ සම්පත් තිබුණා අපිට තිබුණ සම්පත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ එකම ධර්මසේන පතිරාජනුත් අපේ රටේ තිබුණ සම්පතක්. ඉතින් ඒ ඒවත් එක්ක අපිටත් එකතු වෙන්න වාසනාව ලැබුණා. මටත් එකතු වෙන්න වාසනාව ලැබුණා ඇත්තටම. සහ යුග බිහි කරපු ඊළඟ පරම්පරාවල් පෝෂණය කරපු කණ්ඩායම තමයි. ඒ නිසා අපිට මේ අතීතය අමතක කරන්න බෑ. ඔවුන් නැතුව අපිට වර්තමානයක් අනාගතයක් ගැන කතා කරන්න බෑ. මේ අපි දුටුවේ එයා දනුක් ළමෙක් චිත්‍රපටය 1977 දී තිරගත උනේ. මං කිව්වා මෙතුමියට අර විශේෂ ඇගීමක් නොලැබුණාට ජාත්‍යන්තර මට්ටමින් රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට, ඒ කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශ්වය ඇතුළෙම ගත්තහම ප්‍රථම වතාවට ජාත්‍යන්තර සම්මානයක් රංගනය වෙනුවෙන් රංගන ශිල්පිනියක් හැටියට එතුමිය දිනා ගන්නවා. 1975 ජාතික මොස්කව් සිනමාවලේ ගෞරව ඩිප්ලෝමාව තමයි ඔබතුමියට හිමි වෙන්නේ. ඒ ඇතුළු ජාත්‍යන්තර සම්මාන හතරක්, වැඩිම ජාත්‍යන්තර සම්මාන හිමි කරගත් සම්මානලාභිනිය තමයි. වැඩි කාටවත් කියන්නෙත් නෑ, වැඩි කවුරුත් ඒව දන්නේ සොයන කෙනෙක් සොයාගත්තොත් තමයි. එතුමිය ඒව ගැන කියන්නෙත් නැහැ. අපි තවත් ගීතයකට යොමු වෙන්නටයි සූදානම් වන්නේ. යුග ගීතයක් හැටියට යුග යුග ගණන් රැපිල දෙන බොහොම ආදරණීය ගීතයක් අපි ගීතේ තෝරගන්නේ සදහටම ඔබ මගේ චිත්‍රපටෙන්. අද ගැයුම ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ෂර්ලි බයජයන්ත සහ අමිලා නදීෂාන.
මේ වැඩසටහනට ගීත සම්බන්ධ කරගන්නකොට ගීත තෝරගන්නකොට විවිධ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා කියන කාරණේ මම කලිනුත් සිහිපත් කරා. ඔබටත් රස විඳිනකොට වැටහෙනවා ඇති කොයිතරම් පරිස්සමින් අපි මේ චිත්‍රපට යුග කිහිපයක් නියෝජනය වෙන විදිහට වර්ෂ කිහිපයක් සහ විශේෂ සිනමා කෘතීන් අලලා තමයි අපි ගීත තෝරගත්තේ. මේ ළඟටත් අපි තෝරගෙන තියෙන ගීතය සහ චිත්‍රපටයත් විශේෂයි. චිත්‍රපටයේ එක්ටම්ගේ උන්මාද සිතුවම් ගීතය තමයි අපි තෝරගන්නේ. මම ඒ ගීතයට එන්න කලින් ඔබතුමියගෙන් මෙහෙම කාරණා ගැන විමසන්න කල්පනා කරා. ආදරෙන් ජීවිතේ පරාජයට පත් වෙලා තිබෙනවද ඔබතුමී? පස්සේ හිමි හොරෙන් කියන්න. හරියනම් මේ ප්‍රශ්නේ උත්තර දෙන්න. එහෙම හැරයාම් ගැන හිතේ කම්පාවක් තියෙනවද? මෙහෙමයි දැන් අපි ඒක ඉතින් අපි හැමෝටම වෙන පොද මටත් එහෙම වෙන්න පුළුවන්. අද අද මේ කාලේ අද හිතනකොට ඒක ගැන බොහොම උපේක්ෂාවෙන් ඒ ගැන බොහොම හරි හිත ඔව සමබරව හිතන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. නමුත් ඒ කාලේ එක එක්කෙනාගේ එක එක වාය සීමාවලදී හිතන පතන විදිය වෙනස්නේ. ඉතින් ඒ කාලේදී එහෙම දේවල් සිද්ධ වෙනකොට හැබැයි ඉතින් මම ඒකට අර පැරදිලා කියන පරාජය කියන වචනේ දාන්න කැමති නෑ ඒක වෙලාවකත්. ඒ කියන්නේ ඒක මම හිතන්නේ නෑ. මම නම් පරාද වෙලා නැහැ. සමහරට වෙන අය පරාද වුණාත් දන්නේ නැහැ. මම නම් පරාජය බාර ගන්නෑ. ඉතින් ඒක ආදරය කියන එක හරි පුදුම දෙයක්. ඉතින් සමහරක් වෙලාවට තම පරිසරය අවට දේවල් එක එක සිද්ධීන් එක එකනාගේ පර්සනැලිටි එක පෞද්ගලිකත්වය මේ දේවල් නිසා හුඟක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒකට ඉතින් මම කොයිලක්වත් වරදක් හැටියට කතා කරන්නේ නැහැ. ඒක ගැන බොහොම මම සමබරව හිතලා බොහොම උපේක්ෂාවෙන් හිතලා බතලා මතනවා. ඉතින් ඒ වගේ මදත් මම ඒ වගේ දිහා හැරිලා බලනකොට සමහරක් වෙලාවට සමහරව ඌව ගැන කම්පා වෙනවා. අයියෝ අනේ අපරාධය. අනේ මම එහෙම වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අපිට ජීවිතේ ඉස්සරහට යන්න බෑ. අපි යන මේ ගමන හරි හරි බොහොම ස්ථීරසාරව අපි හරි බොහොම සිතුවිලිත් අපේ හොඳ සිතුවිලි වලින් හරි ධනාත්මක විදිහට අපි හිතලා අපි හරි ශක්තිමත්ව ඉදිරියට යන්න. උතර මේ ගමන හරි අපි ලැබපු මේ ජීවිතය ගැන හරි අපිට සතුටු වෙන්න පුළුවන් අවසාන මොහොතේ දැක්ක. මම හැමතිස්සෙම තව කෙනෙකුට කතා කරද්දී හරි අද මේ වෙලාවේ හරි මම ප්‍රකාශ කරන්න කැමති අපි මේ ගෙනාපු මේ අපි අත්දැකීම් එක අදටත් කෙනෙකුට සතුටක් දෙන්න. ඉතින් අපි සතුටෙන් ඉන්න ඕනේ. අපි පැරදුණු සිතුල් වලින් අපි බය වෙලා මේවා ගැන බොහොම මේ පසුබට වෙලා එහෙම හිතුව ජීවිතේ අපිට සාර්ථකව යන්න බෑ. අද මේ වෙලාවේ මේ අදපත් වෙලා තියෙන තත්ත්වයට වුණත් මම කියන හරි ශක්තිමත්ව මුහුණ දෙන්න, ශක්තිමත්ව හිතන්න. එතකොට කවදක්වත් මේ දේවල් අපිට මේ බාධක වෙන්නේ නැහැ. එහෙම හිතුවිලි තිබුණොත් තමයි හැම දෙයක්ම සාර්ථක වෙන්නේ, හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙන්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරන විදිහට අපි හැමෝම එහෙම වෙන්න ඕනේ. ඉතින් ආදරය, කරුණාව, හිතේ හිතවත්කම් කියන ඒවත් මේවා පෙරදුණා කියලා අපි පසුබට වෙන්න හොඳ නැහැ. අපි ධනාත්මක සිතුවිල්ලකින් අපි හැමසම ජීවත් වෙන්න ඕනේ. සමහර ප්‍රශ්නවලට මුතුම උත්තර දෙන විදිහ හරි මෙහෙම හිතුවත් මාලි පුසේක මහත්මේ දැන් සමහර විට ඔබතුමී එහෙම හිතන නිසා වෙන්න ඇති එක් හදවතකට සීමා වුණු ආදරයක් නෙමෙයි. ඔබතුමී මුළු රටක නෙමෙයි මුළු ලෝකයේම ආදරය දිනාගත්තු කෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ. මාලනීය අපි හැමෝගෙම කියන තැනට අපිට එන්න පුළුවන්කම ලැබෙතින් ඒ නිසා වෙන්න ඇති. හැබැයි මෙහෙම කාන්තාවකගේ ජීවිතයේ සමහර විට දැන් විවාහයකට පස්සේ අපි දකිනවා සමහර ස්වාමී පුරුෂයන් තමන්ගේ බිරිඳට සමහර නීති රීති පනවනවා. ඒවා නීති සමහර විට කියනවා ඒ ආදරේ නිසා තමයි මම එහෙම දේවල් කරන්නේ. ඒ මට රැක ගන්න ඕන නිසා, ආරක්ෂා කර ගන්න. ඔයගේ විවිධ වචන එනවා මාලි පොසක මාත්මේ. සමහර චරිත කොයිතරම් හොඳට අධ්‍යාපනය හදාරලා තමන්ගේ වෘත්තිය නිලයට විවාහයෙන් පස්සේ තමන් නතර වෙනවා, ඒක තැනකින් නතර වෙනවා. දැන් මේ වගේ යම් යම් සීමාවන් පැන වෙනම විවාහයක් හෝ පෙම්වතෙක් හරි එහෙම ආරක්ෂකයෙක් ඉන්නකොට එහෙම යම් යම් දේවල් සිද්ධ වෙනවා. ඔබතුමිය කොහොමද ඒ කාරණේ ලෝකයේ තුර දකින්නේ? අපේ සමාජෙත් එහෙම ඉඳන් ගොඩක් විදිහ කියනවා. විශ්වවිද්‍යාලෙන් වැඩි හරිය මේ ශිෂ්‍යාවන් එළියට ආවට ශිෂ්‍යයෝ තමයි අවසාන රැකියාවලින් නිකාන්තවනේ. ඒක අපේ රටේ පහුගිය කාලේ දවැන්ත ලෙසම සාකච්ඡා කරන බඳුන් කාරණයක්. ඒ කාරණේ ඔබතුමිය කොයි විදිහෙද දකින්නේ අද සමාජය තුර තියෙන? අපේ රටේ ගත්තොත් අද ඇතරම කාන්තා පක්ෂය ප්‍රතිසත්‍යෝග හැටියට ගත්තොත් 53%ක් විතර එච්චරට කිට් වෙලා තියෙනවා. පිරිමින්ටට ඒකට හේතුව අපි අතීතයේදී විවිධ අපි මුහුණ පෑව විවිධ අවස්ථා දේවල් නිසා අපිට පිරිමි පාක්ෂය හුඟක් අහිමි වෙලා ගිහින් තියෙනවා. ඉතින්
ඒක වෙනුවට අපි කාන්තාවන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් නමුත් අදටත් ඉතින් අර අපි මේ සමතන කියන එක නෙමෙයි අපි හිතන්න ඕනේ කාන්තාවකට අපිට නිසිතන කියන එක. ඉතින් මේ නිසිතන සමාජයේ ලැබෙනවද නැද්ද කියන එක ඒක විශාල කතිකාවක්. මොකද පුරුෂ පක්ෂය වගේම කාන්තා පක්ෂයත් අද බොහොම දැනුවත්, බොහොම උගත්, හරි ධෛර්ය සම්පන්නයි, ඕනම දුකක් විඳින්න පුළුවන් ශක්තිය තියෙන, ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් එහෙම අය. ඉතින් ඒ අයට ඒ වගේ නිසි තැන ලැබෙනවා නම් හොඳයි. ඉතින් නමුත් ඒ වුණත් අපි කාන්තාව හැටියටත් අපි හිතන්න ඕනේ අපි මේ පුරුෂ පක්ෂ අභිභවා ගිහිල්ලා යන්න ඕනේ කියන තැන නම් මම නම් කොහෙත් නෑ. මොකද එහෙම වුණොත් අපි අද ලෝකේ ඉදිරියේ පැවැත්මක් නැතු වෙනවනේ. ඒ පැවැත්මට ඒ වෙනස ඒක හරි ලස්සන වෙනසක්, සුන්දර වෙනසක්. ඒක තියෙන්න ඕනේ. ඒක තමයි මානවත්වය. ඉතින් ඒක රැක ගැනීම පුරුෂයාගේ තියෙන අයිතිය. නමුත් ඒ තැනදීම කාන්තාවගේ අයිතිය. ඉතින් ඒක තියෙන්න ඕනේ අත්‍යවශ්‍යම. අපි දෙපාර්ශ්වයටම හිතන්න පුළුවන් කාරණයක් ඇති මස්මතු කරා. විවේකීව හිතලා බලන්න ඇයි කියපු කාරණේ කොයිතරම් ගැඹුරක් තියෙනවද කියලා. ගීතර අපි යොමුනට සෝදානම් වෙන්නේ විශේෂයෙන් විශාරද ගුරුදාස කපුගේ නම් අසහාය ගාන ශිල්පිනියව සිහිපත් කරමින් අපි ආරාධනා කරන මේ ගීතය වෙනුවෙන් ගැයුම ගායන ශිල්පි මිත්‍ර කපුගේ. Bindu nu pe me
හදවත් තනිනේවි එක්තැන්ගේ තනිනේවි එක්තැන්ගේ තනි සේපත් පොකර වැඩසටහන සමගයි ඔබ සජීවීව සම්බන්ධ වන්නේ මාලි ෆොන්සේක මහත්මයා. දැන් ඔබතුමී මේ ගැන කලින් දැනුවත් වෙලා ඇති. නමුත් මම මේක වැඩසටහනේ ප්‍රශ්නයක් ඇටියට ඔබතුමීට ඉදිරිපත් කරන්න කැමතියි. අපි අර මතක් කරන ආචාර්ය ධම්මික දිස්සනායක මහත්මයා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අව්‍යවහාරික සංගීතය සහ ජන සංවේදන අධ්‍යනාංශයේ තමයි එතුමා කටයුතු කරන්නේ. එතුමා 2009 අවුරුද්දේ මුල්ම වතාවට මාලනී ෆොන්සේකා ලාංකීය සිනමාවේ ජීවමාන පුරාවෘත්තය නමින් ග්‍රන්ථයක් රචනා කරනවා. ද ලිවිං ලෙජන්ඩ් ඔෆ් ශ්‍රී ලංකා සිනමා නමින් එහි ඉංග්‍රීසි භාෂාවෙනුත් ග්‍රන්ථයක් ඉදිරිපත් කරනවා. එතකොට මේ 2009 අවුරුද්දේ තමයි මුලින්ම මේ මුද්‍රණය කරන්නේ. දෙවැනි වතාවට 2018 අවුරුද්දේ දෙවන මුද්‍රණය කරන සංශෝධන ටිකක් ඇතුළත් කරලා ඔබතුමියගේ සිනමා රංගනයේ අවුරුදු 50 සම්පූර්ණ වීමත් එක්ක දැන් මේ කෘති එක්තරා තැනක එතුමා රචනා කරනවා. මෙන්න මේ වගේ කාරණයක් එතුමා ලංකාවේ සිනමාව ධාරාවන් තුනකට හඳුන්වා දෙනවා. එකක් විනෝදාත්මක, දෙවැනි එක කලාත්මක, තුන්වැනි එක විනෝදාත්මක සහ කලාත්මක කියන මේ අන්ත දෙකෙහි මැද ධාරාව හැටියට. එතකොට මේ අංශ තුනටම වෙන්වන සිනමා නිර්මාණත් එතුමා පෙන්වනවා. සහ විශේෂම කාරණේ එතුමා පෙන්වා දෙනවා මේ අංශ තුනට ආවේණිකුණු අනන්‍ය වුණු සීමා වුණු රංගන ශිල්පීන් ශිල්පිනියන්ද ඉන්න බව. උදාහරණයක් හැටියට ගත්තොත් එතුමා විනෝදාත්මක අංශයට ශාන්තිලේඛා, ක්ලෙර්ස් ද සිල්වා වගේ රංගන ශිල්පිනියන් පෙන්වා දෙනවා. කලාත්මක අංශය ගත්තාම අයිරාගනේ සේරසිංහ, පුණ්‍ය හේන්දිනිය, අනුලා කරුණාතිලක වගේ රංගන ශිල්පිනියන් පෙන්වා දෙනවා. සන්ධ්‍යා කුමාරි වගේ රංගන ශිල්පිනියක් මේ මැද ධාරාවට එතුමා පෙන්වා දෙනවා. හැබැයි ඔබතුමියව එතුමා හඳුන්වන්නේ මේ 50 වසරේම අඛණ්ඩව ඉන්න හේතුව තමයි මේ අංශ තුනේම තියෙන හැසිරීම්, සම්ප්‍රදායන්, සංස්කෘතීන් මේ සියල්ලම ඔබතුමිය කෙරේ ඉස්මතු වෙලා තිබෙන නිසා පැහැදිලිවම මේ අවුරුදු 50 ඇතුළේ ඔබතුමියට වෙන මනනතාවයක් ගොඩනැගෙන මේ හේතුව නිසා කියලා. මේක ඔබතුමියගේ රංගන විශිෂ්ටත්වය පිළිබඳව ප්‍රබලම ප්‍රකාශනයක් මගේ විශ්වාසය හරියට. මං ඒ සඳහා හේතු ඔබතුමියගෙන් අහනවා. ඊට කලින් අපිට දුරකථන ඇමතුමක් තිබෙන නිසා, මොකද තවත් විශේෂ හඬ පෞරුෂයක් තමයි මේ එහා අන්තයෙන් අපිට කතා කරන්නේ. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් සිතාරා. ආයුබෝවන්. මේ සියපත් පොකුර වැඩසටහන නරඹමින් ඉන්නේ. මම හිතනවා ස්වාධීන රූපවාහිනිය නිවැරදිම තැනක ස්ථානගත වෙලා තියෙනවා කියලා. අද අපේ සංස්කෘතියේ අපි මේ වේදනාවට පත්ව තියෙන වෙලාවේ අපිට තියෙන පුසුව තමයි අපි අතීතයේ වින්දනය කරපු ඒ නිර්මල සිනමාව, ඒ නිර්මල හැඟීම වෙත අපෝ රැගෙන යන්නේ. එහෙම රැගෙන යන්න අවශ්‍ය කරන ලංකාවේ තියෙන නිවැරදිම නිමිත්ත ඔබ තෝරගෙන තියෙනවා සිතාරා. බොහොම ස්තුතියි. අවදමේ ඊදේ විඳිනේ කරමින් ඉන්නකොට මට හිතුනේ දැන් මේ උන්මාද සිතුවම කවුද වෙන කවුද මේ පිහිදුම් වලා මැදින් නැගී බිඳෙන බිඳී නැගෙන මේ උන්මාද සිතුවම කවුද? අපේ සිනමා සිහිනයේ මිහිදුමක් අස්සෙන් මේ එක්තැන් දෙයක් වගේ, ඉන්ද්‍රකීලයක් වගේ නොබිඳී නොසැලී එලෙසම සිටින එකම නිල් පෞරුෂය මාලිනී ෆොන්සේකා. ඒ නිසා ඇයගින් මේ සියපත් පොකුර ආරම්භ කරපු එක ගැන මම සන්තෝෂ වෙනවා. ඇගේ භාව විඳනය තමයි අප සිනමාව තුළ විඳගන්නේ. ඊට පෙර අපට මේ එහෙම අපේ සිනමාවේ හෝ අපේ වෙනත් කිසිම කලා මාධ්‍යයක විතරක් සමීප ලෙස භාව විඳනයක්, භාව ඉවසීමක් අපි දැකලා තිබුණ නැහැ. එහෙම හැඟීම් පිරුණු මුහුණක් අපි දැකලා තිබුණ නැහැ. පළවෙනි වතාවර තමයි අපි මේ හැඟීම් පිරුණු මුහුණ හරිම විනයානුකූල ඉවසීමකින් මේ සංගීත, මේ ගීත අතර පැවරෙන දුටුවේ. දැන් මම හිතන්න පිටරා දැන් ඔය උන්මාද සිතුවම් ගීතය පමණක් නොවෙයි, දැන් පතිරාජයන්ගේ හඳුනාගත්තු උපමා
කියන ගීතයේ තුල මාලනී පොන්සේකාගේ භූමිකාව ආදරයේ ඔබ ඔබමයි ඔබ මහානව මහා ඔබනව කියලා මේ කැඹුරු භාවය ඇගේ මුහුණෙන්නේ නිරූපණය වෙන්නේ. ඇගේ මුහුණ විතරා බලන්න මේ බඹුරු වැවේ චිත්‍රපටයේ ඇගේ කළු සුදු රූපරාමුවේ ඇගේ ඇඟීම් පිරුණු මුහුණට නොවුනා නම් මේ හඳුනාගත්තොත් ඔබ මා කියන ගීතය අප මේ ගීතය එහෙමනම් තවමත් හඳුනාගෙන නැහැ. ඒ ගීතය හඳුනා ගන්න අපව රැගෙන යන්නේ ඇගේ භාව පූර්ණ මුහුණමයි. එතකොට මට තාම මතක් වෙනවා විද්‍රත්නායකගේ හඳින් මට ඇහෙනකොට වඩාලා දෝත පුරාලා පරණ කුමාරිය සේ කියලා. ඒ පරණි කුමාරිය මාලනී පොන්සේ කාමනේ වෙන කවුද අපේ සිතුමාවේ එහෙම වඩාලා දෝත පුරාලා ගන්න පුළුවන් පරණි කුමාරිය. එතකොට මේ ඒ වගේම අපි අපේ තරුණ කාලේ අපි මොන තරම් මාලනී පොන්සේ කාව වින්දාද සිතාරා මේ කොයි ගීතාවලිය හරහා ඕකව තුෂාරා කියලා අපි කියන්නේ. තුෂාරාව තුෂාර බිඳුව මාලනී පොන්සේකා. එතකොට මේ ඔය මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ තීත්තේ කියපුවම ලං වී මට කවුද ආදරය කිව්වේ මාලනී පොන්සේකා. මම නැමැති රසිකයාගේ කනට කොඳුර කියන් මං ඉතින් කියන ලං වී මට දැන් කියන්න කියලා කිව්වම ඇය ලං වෙලා මට ආදරේ කියනවා. එනිසා අපේ ඒ ස්වර්ණ සිනමාවයි අපේ රසිකත්වය අතර තිබුණේ පෙම්වතෙක් සහ පෙම්වතියක් අතර තියෙන සම්බන්ධතාව. එතකොට අපි මේ පූර්ණ පෙම්වතිය අපේ සිහින පෙම්වතිය අපේ සුර කුමාරිය එහෙම නැත්නම් ඒ අපේ සුරංගනාවිය තමයි මාලනී පොන්සේකා. මං හිතන්නේ සුරංගනාවියෝ අඳන්නේ නැහැ. සුරංගනාවියෝ කඳුළු හැලන්නේ නැහැ. සුරංගනාවියෝ කඳුළු හැලන්නේ නැති අපිට පෙනෙන්නේ නැහැ. අපිට පෙනෙන්නේ ඇගේ ඇදිලිසෙන ඇස්වල තියෙන නිර්මල කාන්තියම තමයි. අපි ඒ කාන්තියමයි පවතින්නේ. මට තේරෙනවා මගේ කතාව දිග වැඩි කියලා. ඔබට තේරෙනවා කියලා. මොකද මාලනී පොන්සේකා ගැන මට කතා කරන්න කියලා කිව්වේ වැරදි කෙනාට. මම නවත්ත ගන්නවාරි මම මේ වැඩසටහන බලමින් තවදුරටත් තනියෙන් කතා කරගෙන යන්නම්. මොකද මම නැවත සුබපතනවා මේ වැඩසටහන සුබපතනවා. ඔබ නිවැරදිව මේ වැඩසටහන ආරම්භ කළා. එනතුම මම සභාපතිතුමාට ඔබට මේ උදේටත් හැමෝටම මගේ සුබපැතුම් ඉදිරිපත් කරනවා. මාලනී පොන්සේකාට දීර්ඝායුෂ වේවා, ආයුරාරෝග්‍ය සම්පති ලබාවා, ආයු වර්ණ සැප බල ප්‍රඥා සියල්ල හිමි වේවා, මේ මුළු රටටම ආවඩා ආයු වේවා. තවත් මොනවහරි අඩුපාඩු තියෙනවද නේද? දැන් එකම එක්කෙනානේ මාලනී රංගනයාය කියලා මේ කෘතියකුත් ලිදෙක්වේ රංගන ශිල්පියක් හෝ ශිල්පිනියක් ගැන මං හිතන් කෘතියක් හැටියට නිබන්ධයක් හැටියට ඉස්සලාම මේ කරේ ඔයයි. ඉතින් ඔබතුමයි. ඉතින් ඇත්තටම මේ මං හිතනවා මාව සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තම මාව කියවන්න කියවනවා. ඊයේ ඉඳලා පාද අති දක්වම මගේ රංගනය ගැන සම්පූර්ණයෙන් කියවනවා. ඉතින් එතුමත් පැහැදිලිවම මනිෆසක මහත්මිය මේ ක්ෂේත්‍රය ඇතුලේ අලුත් දේවල්, ඒ කියන්නේ තමන්ටම ආවේණික වුණු අලුත් දේවල් ප්‍රේක්ෂකගාරයට හඳුන්වා දෙන කෙනෙක් සහ මම හිතන එතුමාගේ වචන පෙළ ඇතුලේ අපිට මේ පැය දෙකේම කතා කරපු ටික එකට කැටි වෙලා තිබුණා කියලා මට හිතෙන්නේ. මං විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ රංගදර ජැක්සන් ඇන්තනි මහත්මයාට මේ වෙලාව අපේ වැඩසටහන ආරම්භමින් මෙතුමියට ආශිර්වාද කරන්න. මෙතුමිය ගැන ඒ වර්ණාව පිළිබඳව කියන්න අවශ්‍ය නැහැ. අර මං කිව්ව කාරණේ එතුමා ඉස්මතු කරාට භාව ප්‍රකාශනයේ තිබෙන විශිෂ්ටත්වය ඔබේ රංගනේ අපි ඒට පිළිතුරක් ලබා දීලා ඊළඟ ගීතයට යොමු වෙමු. ඇත්තරම දැන් ඒක ප්‍රකාශනය කියන චරිතයක භාව ප්‍රකාශනය කියන එකනේ. ඉතින් ඇත්තටම ඒ චරිතය කියන එක මුලින්ම පිටපත අපිට ලැබුණාම පිටපත මට ලැබුණාම මේක මොන විදිහටද අධ්‍යක්ෂකවරයා මෙය එළිදක්වන්නේ, මේ රූපරාම මේ කැමරා කෝණ අතරට කොහොමද ගෙනියන්නේ කියන එක දැන් තමයි ඒක හරියට පැහැදිලිව හිතන්න පුළුවන්. නමුත් ඒ කාලේ වුණත් මේ චරිතය මම මුල්ම පිටපත අතට ලැබුණාම මම මේක මගේ කරගන්නවා. මේ චරිතය මම මගේ කරගන්නවා. ඊට පස්සේ මම තනිකරම මේ මාලනී කියන කෙනාගෙන් අයින් වෙලා වෙන පැත්ත කරන එකෝ හෙලන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අයිරීන් වෙන්න පුළුවන්, ප්‍රේමක්ක වෙන්න පුළුවන්. ඒ චරිතය මගේම කරගන්නවා. ඉතින් ඒක මම මගේ ආත්මය කරගන්නවා මේ මොහොතේදී. එතකොට හරි පහසුයි ඒක මේ නිරූපණය කරන්න. ඉතින් ඒ වගේම ඉතකට ඒකට උදව්ව බටපිට උදව් ලැබෙනවා අධ්‍යක්ෂකවරයාගෙන්, කැමරා ශිල්පියාගෙන්, ඒ වගේම ඉන්න හැම කෙනාගෙන්ම ඒ චරිතය මට නිරූපණය කරන්න උදව් ලැබෙනවා. ඊට පිට පසුබිමේ සංගීතයේද මේ හැම එකක්ම ඒකම ඒක විඳින්න
ප්‍රේක්ෂකවත් එකතු වෙනවා. ඉතින් හැමෝගෙම ශක්තිය තමයි මං හිතන්නේ කියන්නේ. මොකද මං දන්නවා මම අඬද්දි ප්‍රේක්ෂකයෙක්ට අඬන තරමට මං ඒ නිරූපණය කළොත් ඔහුගේ ඔහු කඳුළු සලන එක දකින්නේ කොහොමද කියන එක මම ඒක අවබෝධ කරගත්තොත් මට පුළුවන් ප්‍රේක්ෂකයව අඬවලා ඒ චරිතය ඒ වෙලාවේ නිරූපණය කරන්න. අන්න ඒ මගේ කර ගැනීම තමයි මේ හැම ධාරාවක් තුළම ඇය කැපී පෙනෙන පෞරුෂයක් බවට පරිවර්තනය කරන්නේ. ඇගේ භාව ප්‍රකාශනයේ තිබෙන විශිෂ්ටත්වය ගැන අපි කවුරුත් කතා කරන්නේ මෙන්න මේ හේතුව නිසා. අපි ඊළඟ ගීතය ඔබ වෙනුවෙන් තෝරගන්නවා. චිත්‍රපටය අපේක්ෂා 1978 වර්ෂය. මේ චිත්‍රපටයේ ගීත කිහිපයක්ම තියෙනවා. ඒ ගීත සියල්ලම වාගේ එක වගේම ජනප්‍රියයි. නමුත් අපි එක් ගීතයක් වැඩසටහන වෙනුවෙන් තෝරගන්නවා. අද ගැයුම ගායන ශිල්පී ඉන්දික ලියනගේ සමගින් ගායන ශිල්පිනී විශාරද දේවිකා චතුරාලය. ಉತ್ತುರಾಗಲು ಗಂಗುಲಕ್ ಅದವಿಯಲಿಲಾ ಸಂದ ತನಿ ವೇಲಾತೆ ಹಿರು ತನಿ ವೇಲಾ ಉತ್ತುರಾಗಲು ಗಂಗುಲಕ್ ಅದವಿಯ ಲೀಲಾ ಸಂದ ತನಿ ವೇಲಾ ಇರು ತನಿ ವೇಲಾ ಉತ್ತುರಾಗಲು ಗಂಗುಲಕ್ ಅದವಿಯ ಲೀಲಾ ಉಯ್ಯನಕ್ ಪಿರಿ ಪಿಪಿ ಮಲ್ ಅದ ಪರವೆಲ ವಿಹಂಗುಂಗಯು ಗೀವೆಲ್ ಅದ ನೆತಿವೆಲ ಉಯ್ಯನಕ್ ಪಿರಿ ಪಿಪಿ ಮಲ್ ಅದ ಪರವೆಲ ವಿಹಂಗುಂಗಯು ಅದ ನೆತಿ ವೇಲಾ ಸಂದ ತನಿ ವೇಲಾ ಹಸೆ ಹಿರು ತನಿ ವೇಲಾ ಉತ್ತುರಾಗಲು ಗಂಗುಲಕ್ ಅದವಿಯ ಲೀಲಾ. ದನ್ನ ಮೇ
ගීතත් එක්ක යම්කිසි අතීතයක් මතක් වෙනවනේ මාලි ෆොන්සේකා මහත්මිය. සමහර රූගත කිරීම අති දුෂ්කර වෙන්න ඇති. සමහර ඒවා ඉතාම පහසුවෙන් හරි විනෝදකාමීව හරි සැහැල්ලුවෙන් එහෙම රූගත කිරීම වෙන්න ඇති. දැන් මේ අපේ රසවින්ද ගීතයත් එක්ක බැඳුණු අතීතය මතක් කරුවොත් කොහොමද මතක් වෙන්නේ? ඔය ඉස්සෙල්ලාම මතක් වෙන්නේ මගේ පාසල් මිතුරා සොහයුරා එච් ටී ප්‍රේමරත්න මගේම ගුරුකුල විද්‍යාලයේ මගේම අපි එකට සමකාලීනයි. ඒක ඔහුගේ තිබුණ දක්ෂතාවයේ ඔහු අර ඔයා මුලින් කිව්ව අර කැටගරිස් තුනකට බෙදෙන මේ මදමාවතේ නිර්මාණවල හරීම ඔහු ගක් පතා කියෝ දෙයි. ඉතින් හරි පාඩුවක් අපේ සිනමාවට ඔහු නැතිවීම ඒකම තමයි මට ඔයා මුලින් මතක් කරපු මගේ පෙම්වතුන් ප්‍රමාණය. ඒකෙන් කලං කියන්නේ වෙනස්ම විදිහේ පෙම්වතෙක්. මම හිතන්නේ ඒ කාලේ ආ පෙම්වතුන්ට වැඩිය වෙනස් විදිහේ හැසිරීම් පෙනුමක් තියෙන පෙමතෙක් හැටියට තමයි කලන්ව අපිට මතක් වෙන්නේ හැමතිස්සෙම. හරිම සුහදශීලීව හරිම රංගනයෙන් හැමතම හොඳ මිතුරෙක්. ඒ වගේම තමයි මම ගුරුකුලේ ගැන ආඩම්බරෙන් කියනවා මේ නිර්මාණවල වැඩි හරියක් මතක් වෙනවා හැමතිස්සෙම කැමරා ශිල්පී හැටියට ගොඩාක් මගේ නිර්මාණත් එක්ක ඩොනල් කරුණාරත්න ඒත් මගේ ගුරුකුලේ මගේ සමකාලීනේ. ඉතින් හරි ආසයි මේ වගේ ගීත දැකලා මේ වගේ කරනවා දැක්කහම ඉතින් මට මගේම අය මගේම නෑදෑයෝ සහෝදරයෝ වගේ තමයි දැනෙන්නේ මේ අය ගැන. ඒ කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඇතුලේ තනි ගමනක් නෙමෙයි නේද පාසල් කණ්ඩායමම ඒ හමු වුණ මොන ගැහුණු අයම තමයි ආපහුම මොනේ අයිති ඒ වගේම කොස්ටායිච් මල් කුමාරි කොස්ටා මේ වගේ අය ඇත්තටම ඉතින් අපි සිනමා පෝෂණය කරන්නම මං හිතන්නේ ගුරුකලින් සෑහෙන පිරිසක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. සහ මේ හැම කණ්ඩායමක්ම ගත්තහම ඒ හැමෝම යම්කිසි විශේෂ කාර්යයක් ඉෂ්ට කරපු පිරිස. ඉතින් ඒක නිසා ඔබතුමිය ඇතුළු කණ්ඩායම භාග්‍යවන්තයි. මොකද සමහර දේවල් ලංකාවේ පළමුවතාවට කරපු දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා මෙහෙම හරිම වටිනවා. සපිත් භාග්‍යවන්තයි. එලෙස දේවල් ස්මරණය කරලා කතා කරන්න ලැබීම පිළිබඳව ඔබතුමියට මතකද දුෂ්කරවම රුගත කරපු චිත්‍රපටයේ හරිය නැති කියන විවිධ බාධක එක්ක එහෙම අපහසුතා මැද්දේ රුගත කරපු සිනමා නිර්මාණයක් කියලා මෙන්න මේ අහවල් එක්ක මතක් කරන්න එකක් තියෙනවද? දුෂ්කර වුණත් හරි සුන්දරයි බඹරු ඇවිත්. ඒ දුෂ්කරකම අදත් හරිම සතුටින් හරි සුන්දර විදිහට හරි ආසාවෙන් මතක් කරන්නේ. අපි දැන් රෝගගත කිරීම වලට ගියාම අපිට ඉතින් කොහේ හරි හෝටලයක් හරි රෙස්ට් හවුස් එක හරි කොහරි නවත්තන් ගන්න ලැබෙනවා. ඒ කාලේ කල්පිටියේ තිබුණේ එකම එක රෙස්ට් හවුස් එකයි. ඒක තිබුණේ එකම එක කාමරයයි. ඉතින් මේ මුළු කණ්ඩායම මම රෙස්ට් හවුස් එකේ නවතින්නේ කියන්නේ පතිගේ ඉඳලා ධර්මසේන පතිරාජ මහත්මයාගේ ඉඳලා අනිත් ඔක්කොම කලන්ද ඩොනල්ඩ් මේ තෙන්නේද මේ හැමෝම කොස්ටාද මේ හැමෝම ඩබ්ලිව් ජයසිරිද මේ හැමෝම නිදාගන්නේ ඒ රෙස්ට් හවුස් එකේ ඉස්සරහා වැරෙන්ඩා එකේ පැදුරේලාගෙන නිදියන මමයි රෝබිරියක් අය රෝබිරිමල් මහත්මයත් අපි දෙන්නට විතර කර කාමරේ දෙනවා. හැබැයි ඒකේ ලයිට් නැහැ. විදුලිය නැහැ. ඉතින් රෑට අපිට චිමිනි ලාම්පුවක් දීලා තමයි අපිට කාමරේ එළිය කරගන්න වෙන්නේ. ටික වෙලාවක් යනකොට අරගල ඔක්කොම අර හරීම ලස්සන කොහොඹ ගස් තියෙන ලස්සන පරිසරයක තියෙන ඒක හොඳම එයා කන්ඩිෂන් වලට වැඩි හරීම සනීප තැන ඒගොල්ලෝ නිදාගෙන අපි අර කාමරේ ඇතුළේ හිර වෙලා ටික වෙලාවක් යනකොට ඉතින් කියන රූපයක් කැර රස්නේ නේද ඒක දෙන බලන්නකො ළමයි නිින්ද යන නිින්ද හරස්නේ රූපයක් අපි ගිහලා අර කොරිඩෝ එකේ බුදිය ගමුද කියලා අපිත් බැදුරු කොට්ට ඔක්කොම තාගෙන ගිහලා අර වැරැන්ඩේ එකේ අපි දෙන්නත් නිදා ගන්නවා. ඉතින් ඒක හරීම අපිට ඒක දුෂ්කරයි කියලා මට අදටත් හිතෙන්නේ නැහැ. මොකද මම අත හරි ආසයි ලිමහනේ අදටත් පැදුරක් කියලාගෙන නිදා ගන්න. ඉතින් ඒම ඒ මතකයන් වලින් හරිම වින්දනයක් ලැබුව එකක් තමයි බඹර චිත්‍රපටය. ඒ වින්දනය අතීතයේ සිහිපත් කරපු නිසාම අපි හිතුවා මේ චිත්‍රපටයෙන් අපි තෝරා ගන්න ලද ගීතය වැඩසටහනේ මේ මොහොතේ ඉදිරිපත් කරන මේකත් තරාර අවුරුදු 9ක් ඇතුළු සම්මානය සඳහා පාත්‍ර නොවුණු ගණයට ඇතුළත් වෙන සිනමා කෘතියක්. මම හිතන්නේ 250කට අධික වන ඔබතුමියගේ සම්මාන ලැයිස්තුව තවත් පුරවන්න තිබුණා. ඒ අවුරුදු 9 ඇතුළේ මග හැරුණු සිනමා නිර්මාණ 51ක් නිශ්චිතව අගය කළා නම් ඔබතුමීට නම් දුකක් නැතුව ඇති. අපිට නම් දුක හිතෙනවා ඒ කාරණය ගැන. අපි සූදානම් බඹරු ඇවිත් සිනමා නිර්මාණය 1978 වර්ෂයේ ඉතිර ගතුනේ. මේ සිනමා නිර්මාණයේ අපූර්ව ගීතයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න අපි විශේෂයෙන් ප්‍රවීණ ගායන ශිල්පී ටීම් ජනත් මහත්මාව සිහිපත් කරමින් ගැයුමට ආරාධනා කරන ගායන ශිල්පී ඉසුරු චරත්න. Thank you.
දසසක් සම්මස් නැත දස දසසක් සම්මස් නැත සීලා කඳු ඇහි වැලා ගිනිගෙන රත්තුණු දවසක සැනසෙන එක සැන්දෑවක සැනසෙන එක සැන්දෑවක කොනේ සුදු වැල්ලේ ඉරහැංගෙන එක මොහොතක ඉරහැංගෙන එක මොහොතක උතුම්දරා ඉනහෙනවා ඉර අඳුරට එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න ගිනි තියලෝ තිය රැස්සේ කිරිසල් කිරි උතුම්බරා කිරිසල් කිරි උතුම්බරා මාලිපන්සේක මහත්මය දැන් ඔබ 1968 අවුරුද්දේ තමයි පුංචි බබා කියන සිනමා නිර්මාණයක සිනමාවට ප්‍රවේශ වෙන්නේ. එයින් සිනමාවේ මාලනී ෆොන්සේකා යෞවනත්වයට පත් වෙනකොට, ඒ කියන්නේ අවුරුදු 18ක් විතර පිරෙනකොට ඔබේ කලා ජීවිතේ හැරුම් ලක්ෂයක් ඒ තමයි ඔබ අධ්‍යක්ෂණයට යොමු වෙන එක. මේ අධ්‍යක්ෂණයේ තිබෙන විශේෂත්වය ඔබ මේ සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරනවා, එහි රඟපානවා සහ ඒ නිෂ්පාදනය කරනවා. මේවා කෙනෙකුට කරන්න පුළුවන්ද කියන අපවතාවක් හිතලා බලන්න ඕනේ. මම මේ පිළිබඳ ඔබේ අදහස විමසනවා ඊට පෙර ආතෝ ඔබට ලැබිලා තියෙන දුරකථන ඇමතුමට සමන් දුන්නට පස්සේ. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන් සිතාර. බොහොම කැමැත්තෙන් පිළිගන්නේ අපේ වැඩසටහන වෙනුවෙන්. අද සේපත් පොකුර වැඩසටහන සජීව නරඹමින් ඔබතුමා අපිට දුරකථන ඇමතුමක් ලබා දීම බොහොම වැදගත් සහ විශේෂ කාරණයක්. ප්‍රවීණ රංගදර සඳගුණ තෙලික මහත්මයා අපිට මේ මොහොතේදී සම්බන්ධ වෙන්නේ. ඔබතුමාට පුළුවන් අය ගැන ඔබේ සටහන කොයි වගේද කියලා කියන්න. අය ගැන මගේ සටහන කියන්න ගියොත් ඉතින් වෙලාව මදි වෙනවා. ඒකයි මම මෙහෙම කියන්න කැමති. මාන්ලි ෆොන්සේකා ගැන මං වගේ කෙනෙක්ගෙන් සටහනක් ගැනීම ප්‍රමාණවත් නෑ. එහෙමනම් අද ජීවතුන් අතර ඉන්න අයගෙන් ගන්න ඕන සිරිල් වික්‍රමගේ. ඒ වගේ රංගන පරාසයක් තියෙන තැනැත්තියක් ඇය. මට මතකයි මම ගාමිණී අයියගෙන් ටෝනි අයියගෙන් ජෝ අයියගෙන් විටින් විට ඇය පිළිබඳව විමසලා තියෙන අවස්ථාවන් වලදී සිතාර ප්‍රකාශ කරලා තියෙන්නේ ඒ තුන්දෙනාම ඇයට වඩා ජ්‍යෙෂ්ඨයන්. නමුත් ඒ ජ්‍යෙෂ්ඨයන් සමග ඇය පසුකාලීනව හරට කර එන විදිය රංගනයක් කළා. ඉතින් මාල්ලි පිළිබඳව කියනකොට මාල්ලිගේ රංගන හැකියාව මේ වගේ දේවල් ගැන කියනකොට මට මෙන්න මේ වගේ එකක් කියන්න හිතනවා. මම නම් හිතන්නේ මේක පෙර භවයකින් ගෙනාපු දෙයක්. ඒ කියන්නේ මම දැකලා නැහැ. මාල්ලි ෆොන්සේකා ස්ක්‍රිප්ට් එකක් අරගෙන සෑහෙන්න ලෑස්ති වෙනවා. ඒක ලෑස්ති නොවෙනව නෙවෙයි. නමුත් ඇයගෙන් අහන්න ඔබ මේ යම්කිසි චරිතයකට ඇයගේ කැපවීම තියෙනවා, ඒ උනන්දුව තියෙනවා, ඒකට සකස් වීම තියෙනවා. නමුත් ඒ નિરાයාසයෙන්ම ඇය තුළට
ඉබේම කැන්දගෙන වාසනා මහිමයකුත් ඇතුළ තියෙනවා. මෙන්න මේක දැන් අපි පුරුදු පුහුණු කිරීම යම්මාකාරයක චරිතයක් පිළිබඳව මෙන්න මේ විදියට කළ යුතුයි කියලා ඇය එහෙම මං හිතන්නේ කිසිම චරිතයක් පිළිබඳව ඇය බැරෑරුම් විදියට කල්පනා කරා කියලා. නමුත් ඇයගේ මනස තුල ඒක තියෙන්නේ නැති. නමුත් මේ චිත්‍රපටියෙන් චිත්‍රපටියට මේ ඉන්නේ මාලිනීද කියලා කියන්න බැරි වෙන ආකාරයේ රංගනයක් කරා. ඒක ඉතින් අර එකපාරක් ගාමිණී පොන්සක මහත්තයා කිව්වා වගේ something extraordinary කියලා අර කියන ඒ තරු ගුණයේද ප්‍රතිභාවද ඒ දෙකේම සංකරණයක්ද කියලා කියන්න අමාරුයි. ඉතින් මට මේ ඇය පිළිබඳව කියන්න තියෙන තව දෙයක් තමයි මේ වගේ සුවශේෂ වැඩසටහනක සිතාර ඇය කරපු සමහර දේවල් පිළිබඳව කිසිම හැඳින්වීමක් උනේ නැහැ. ඒක දන්න කියන කෙනු අතරට විදිහට මම කතා කරන්න කැමති. මේ සිනමා කර්මාන්තය න්‍යාසිංහ යුගයෙන් පස්සේ කඩා වැඩිද්දී නිශ්ශබ්දව නොහිට එකල හිටිය ජනාධිපතිවරයා දක්වා ගිහිල්ලා කතා කරන්න උනන්දුවක් තිබ්බ තැනැත්තියක් ඇය. ඒ වගේම මේ වෙලාවේ මම ඇත්ත කියන්න ඕනේ ඒ කටයුතු එකල සිටිය අද ජීවතුන් අතර නැති ජේෂ්ඨයන් කීප දෙනෙක් නිසා අඩපණ වුණා. මාන්නි මං හිතනවා නම් ඔතන ඉන්නවා නම් කවදාවත් ඒකට නැහැයි කියන එකක් නැහැ. ඒ වගේම 70 යුගයේ තිබුණු නළුලි සංගමයට පස්සේ නළුලි සංගමයක් පටන් අරගෙන ඒ එකමුතුවක් කරන්න ඕන කමක් තිබිලා ඒ සියල්ලම ඇය කරේ ඇයට දරුණා. ඉවෙන් වගේ 80 දශකයේ මුල පටන් ගත්තම සිනමාවේ කඩාවැටීමක් සිද්ධ වෙනවා. ඒකට කරන්න හැකි පිළියමක් විදියට. ඉතින් ඒ වගේ දේවල් පිළිබඳව මෙහෙම කෙටියෙන් සඳහන් කරන්න බෑ. ඉතින් ඒ නිසා මම හැබැයි මං හිතනවා මට හරි ගෞරවයක් අද මේ වෙලාවේ කතා කරන්න ලැබීම ගැන. මාන්නි පිළිබඳව මම හැම අවස්ථාවකම කියා හිටිනවා. දැන් ඒක යුගයක අය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරද්දී ඇයට අවශ්‍ය වෙලා තිබුණා උතුරු ප්‍රදේශයේ කලායතනයක් ඇතිකරන්න සිංහල දෙමළ ඒ මිශ්‍රණය තුළ. නමුත් ඇයට ඒක කරන්න හම්බුනේ නැහැ. ඒකට හේතු සාධක මං කියන්නේ නැහැ. නමුත් ඇය සිංහල සිනමාව තුළ නිලි රජින කියලා හඳුන්වනවා. ඇයගේ යෞවනත්වයේ තුළ තිබුණා වූ රූප ස්වභාවය දිහා බලලා අදත් ගොඩක් අය ඇය පිළිබඳ වර්ණනා කරනවා. ඇයගේ දක්ෂතාවයත් ඒ කියන්නේ මම සිතාර ඇය සමග රඟපාන්නකොට මගේ පළවෙනි චිත්‍රපටියේ රඟපෑවේ ඉතුමිය. එතකොටත් ඇය අන්තර්ජාතික සම්මාන දෙකකින් පරිපූර්ණ වෙච්ච නිලියක්. නමුත් ඒ නිහතමානීත්වය වගේ දේවල් වල උපරිම තලයේ ඇය හිටියා. මම හිතන්නේ ඒක දේශියක්ක වගේ කෙනෙක්ගේ රුක්මණී දේවී වගේ අයගෙන් පස්සේ තිබුණේ ඇයට. නමුත් ඇය පිළිබඳ මං හිතන්නේ ඇයගේ රංගනය පිළිබඳව මේ ඕනම කෙනෙක් ඇයගේ රංගනය දැකපුවාම කතා කරයි. ඒ රංගනයේ තිබෙන සුවිශේෂත්වය සහ ස්වභාවිකත්වය. නමුත් ඇය සිනමා වෙනුවෙන් කළ කී දෑ පිළිබඳව මං හිතන්නේ අදටත් හරියටම කියවුනේ නැහැ. නමුත් මම හිතනවා හැකි අවස්ථාවන් වලදී මම මාන්නිත් එක්ක වගේ දේවල් ප්‍රකාශ කරනවා. අඩුගානේ ඒක දන්න කියන කෙනෙක් විදිහට මම නිශ්ශබ්දව ඉඳලා නැහැ. මම බොහෝ තැන්වල ඒවා කතා කරනවා. ඒක තමයි මේ මොහොතේ කියන්න තිබෙන්නේ. නැවතව තවත් සිතාරා බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. හොඳයි. ඔබතුමාටත් බොහොම ස්තුතියි මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් ඒ වගේම ජ්‍යෙෂ්ඨයෙක් හැටියට සහ මෙතුමිය වගේ වඩාත් ප්‍රබල පෞරුෂයක් කොයිතරම් දුරට තමන්ගේ ක්ෂේත්‍රය ඇතුළේ යම් කිසි සාධාරණයක් ඉෂ්ට කරන්න මේසගත්තද කියන කාරණේ මේ වෙලාවේ සිහිපත් කරන්නට ඔබතුමා අපේ වැඩසටහන සම්බන්ධ වීම පිළිබඳව අපේ ස්තුතියත් ඔබතුමාට බල කරනවා. මම කතා කළේ මාලි ෆොන්සේක මහත්මිය අධ්‍යක්ෂණයේ නිෂ්පාදනයේ රංගනය මේ තුනම 1984 සිනමාවේදී ඔබ සසර චේතනා චිත්‍රපටියත් එක්ක සම්පූර්ණ කරනවා. හැබැයි විශේෂත්වය තමයි 84 වගේ කාලේ 1984 වගේ දැන් නම් අපි දකින්න එහෙම රංගපාන ගමන් අධ්‍යක්ෂ කරනවා. හැබැයි නිෂ්පාදනයටත් යොමු වෙනවා වගේ නම් දැන් නම් දකින්න ලැබෙනවා හරීම අඩුයි. නමුත් ඔබ ඒ අභියෝගයක් ජය ගන්නවා. ඒ සිනමා නිර්මාණය සසර චේතනා වගේ සිනමා නිර්මාණයක් හොඳට ලාභ උපයපු සිනමා නිර්මාණයක් බවට පත් වෙනවා. කොහොමද මේ හරඹේ කරේ ඒකාන්තාවක් හැටියට? ඔව් දැන් අතරම මේ සනත් කියෝ වගේ කාලේ විශාල විදිහට කඩාවැටීමට ලක් වෙලා තිබුණේ සිනමා කර්මාන්තය. ඉතින් මම හිතුවා අපේ යුතුකම දැන් අපේ නිෂ්පාදකව ඈත් වෙනකොට මේක අපේ කර්මාන්තේ අපේ දේ. ඉතින් මේක අපිම ගොඩනගා ගන්න ඕනි කියලා. ඒ වගේම ඉතින් මට මුල් කාලේ ඉඳලා හරි ආසාවක් තිබුණා හිතයට අධ්‍යක්ෂණයට පිවිසෙන්න. ඉතින් මම ඒ කාලේ පහුගිය කාලේ හුඟක් ප්‍රවීණයන් වැඩ කරන විදිහ බලාගෙන හිටියා. විශේෂයෙන් ලෙනින් මොරායස් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිතිස්ස ලියන සූර්ය
යසපාලිත නානයක්කාර HD ප්‍රේම පති වසන්ත ඔබේසේකර මේ වගේ කී නොකී අධ්‍යක්ෂරු ගන්නා මට හම්බෙලා තිබුණ රඟපාන්න ඒගොල්ලන්ගේ යටතේ. ඉතින් මම එයාය මේ කෙනෙක්ව හසුරවන විදිය විශේෂයෙන් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියකව හසුරවන විදිය මම බලාගෙන ඉඳලා තිනවා. ඒ වගේම තිස් අබේසේකර වගේ අය ඒ ඉතින් මට හිතුණා මටත් පුළුවන් වෙයි මේ අය හසුරවලා මොන හරි මේ නිර්මාණ කරන්න කියලා. ඉතින් මට සමහරක් පැතිවල තිබිච්ච දැනුම අඩුව තිබුණා. නමුත් මට ඒවලට හුඟක් උදව් ලැබුණ විශේෂයෙන්ම මතක් කරන සුමිත් අමරසිංහ මහත්මයාගේ එතුමා කැමරා ශිල්පියෙක් කැමරාවට පිටපසින් ඉඳගෙන මට විශාල මේ ධෛර්යයක් දුන්නා. ඒ වගේම තමයි තිර රචකෙන ඒ වගේම ඒකේ හුඟක් ක්‍රියාදාම චිත්‍රපටයක් රොබින් ෆර්නෑන්ඩෝ මහතාගෙන් විශාල මට උදව්වක් ලැබුණා. ඒ රංගන ශිල්පී ශිල්පිනීන්ගෙන් මට ගොඩක් උදව් ලැබුණා. ඉතින් එයාගේ මේ උදව්ව මේ සාමූහික ප්‍රයත්නේ ඉතින් ගොඩක් ජයගත්තා. ඔබව අධ්‍යක්ෂණය කරන එක ඔබ විසින් ඔබව අධ්‍යක්ෂණය කරන එක ඔව් ඉතින් ඒ වෙලාවට මම අර කැමරා එකෙන් පිටපස්සේ ඉන්න මාල්නි ෆොන්ස් එක කියන කෙනා අමතක කරලා කැමරා කර ඉදිරියට ඇවිල්ලා ඒ චරිතෙට ඒ මොහොතේ මම වෙනස් මේ කියන්නේ ඒකට පරිවර්තය වෙනවා. ඉතින් ඒක දකින්නේ සසර චේතනා චිත්‍රපටයේ දර්ශනේ. ඒ වගේ ඉතින් මම ගොඩක් රිස්ක් කියන්නේ ගත්ත අභියෝග වලට මුහුණ දුන්නගේ මේ ඉන්දියාවේ රූගත කරන්නට යනකොට සහ මේ වගේ නිර්මාණයක් දවැන්ත විදිහට නිර්මාණය කරනකොට හුඟක් කෑ කිව්වා මාලි මේ වෙලාවේ නම් නැති වෙලා යනවා කියලා එච්චරට ලොකු වියදමක් දැරුවා. ඒ වගේම තමයි එහි ක්‍රියාදාමයන්ට ගොඩක් දේවල් කිව්වා. අන්තිමට මේ මේ සංගීතය නිර්මාණය කරද්දි මේ මේක බලලා ඉවරලා දසේ සරත් දසනායක මහත්තයා ඇවිල්ලා මාලනි දැන් මේකට ඔයා මේ මේ දේවල් දාලා තියෙන ඊළඟට මොනවද දාන්නේ ඊළඟට මොන සබ්මැරින්ද දාන්නේ කියලා ඇහුවා. ඒ වගේ මට තිබුණා එහෙම ආසාවක්. මොකද මම හැමෝම එකතු වෙලා මේ මේ සතුටු වෙන්න පුළුවන් විදිහ නිර්මාණයක් කරන්න. මොකද අධ්‍යක්ෂකවරයෙක් වුණාම මම අධ්‍යක්ෂකවරේ හරියට මම මේ මේ සැටිස්ෆයි වෙන එකක් විතර නෙමෙයි අපි ප්‍රේක්ෂකයන් ගැනත් හිතලා තමයි අපි නිර්මාණයක් කරන්න ඕනි කියන එක හුඟක් වෙලාට මම හිතුවේ. ඉතින් ඒක නිසා මම හිතුවා මේ වගේ නිර්මාණයක් මම කරන්න ඕනි කියලා සසර චේතන. මේ ඉතින් සාර්ථක වුණා ඇත්තටම. ඔව් ඒ ඒකත් එක්කම මතක් කරන්න ඕනි කාරණා දැන් තවදුරටත් ඔබතුමියව අධ්‍යයනය කරනකොට සාගත කාරණාවක් තමයි ඒ අවුරුද්දෙම ඔබතුමිය ටෙලිවිෂන් එකටත් එනවා රූපවාහිනියටත් එනවා. එතකොට රූපවාහිනී ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරපු පළමු අධ්‍යක්ෂකාභාරපත් වෙන්නේ ඔබතුමී. එතනත් ඔය අවුරුද්දමයි 1984 කියලාමයි සටහන් වෙන්නේ නිරූපමාලා ටෙලි නාට්‍ය. ඒකෙත් ප්‍රධාන නිලිය ඔබ, අධ්‍යක්ෂණය ඔබ, නිෂ්පාදනය ඔබ. මේවා තමයි වාර්තා. මම හිතන්නේ ඔබතුමියට එහෙම දැන් මේක වාර්තාවක් කියලා ඔබතුමිය දන්නේ සවට දැන් මම කිව්වහම දන්නේ නැහැ. මොකද ඒ ඒ වගේ ගොඩක් ඒ ඒ අත්දැකීම් කොහොමද උනේ ටෙලිවිෂන්යට එනකොට දැන් ඔබතුමිට ගොඩක් අත්දැකීම් තිබුණා මේ සිනමා වෙන. ඇතර ඒ කාලේ ටෙලිවිෂන් නිර්මාණ එනකොට හුඟක් අපේ රංගන ශිල්පී ශිල්පිනීන් කිව්වා අපි ටෙලිවිෂන් වල රඟපාන්න නැහැ කියලා. මම ඒක පිළිගන්නේ නැහැ. මම කියන්නේ දැන් මෙතනින් පස්සේ අපිට මේ දැන් රූපවාහිනියට අමතර වෙනත් මාධ්‍යකින් මේ අපිට රංගනය කරන්න කිව්වොත් අපි ඒක අපි මොකද අපිට අපේ අපිට තියෙන රංගනය කියන එක එක මොන විදිහ මාධ්‍ය මොකද්ද මේ කාර්මික ඒ පැත්ත කොයි විදිහද කියන එක නෙමෙයි අපි හිතන්නේ අපිට අපෙන් රංගනයක් බලාපොරොත්තු වෙන එක කරන්න ඕනේ. ඉතින් ඒක මං හිතන්නේ ඉතින් විශේෂයෙන් ඒක ගැන අපිට හිතන්න ඕනේ අපිට පුළුවන් හැකියාව පෙන්වන්න පුළුවන් තැනදී සහ ඒවට මේ පරණහන මිටි ඔළුවේ තියාගෙන නෙමෙයි අලුත් අලුත් දේවල් එක්ක වැඩ කරන්න ඕනේ. අපි කරන දේවල් අලුත් වෙන්න ඕනේ. අපි අනාගතයට යන්න ඕනේ. අපි මේ එක තැන නවතින්න හොඳ නැහැ. අපි අලුත් දේවල්ට මුහුණ දෙන්න මොන විදිහ මේ දේවල් වුණත් ඒක අපි පිළි අරගෙන ඉදිරියට යන්න ඕනේ. ඒ අභියෝග වලට නිර්භයව මුහුණ දීපු නිසා තමයි අද කතා කරන දේවල් ටිකක් අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තාම ටෙලි නාට්‍ය නිර්මාණ 35ක අය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. එයින් නාට්‍ය 15ක් එතුමීම අධ්‍යක්ෂණය කළා තියෙනවා 1984 ඉඳන්. සිනමාව ගත්තාම 84 සසර චේතන, 87 අහිංසා, ඒ වගේම 91 ස්ත්‍රී කියන සිනමා කෘතීන් අයගේ අධ්‍යක්ෂණයෙන් බිහිවුණු නිර්මාණ. ඒක නිසා අය පිළිබඳව තව දීර්ඝව සාකච්ඡා කරන්න තරම් දේවල් එතුමිය විසින් සකස් කළා. අපි මීළඟ ගීතය ඔබ වෙනුවෙන් තොරගන්න. අපි යස ඉසුරු චිත්‍රපටයේ 1982 තිරගතුණු සිනමා නිර්මාණයේ ගීතයක් රසවිඳින සුවතනම් වෙන්නේ අද ගැයුම ගාන ශිල්පිනී විශාරද දේවිකා චතුරාර්ය. Thank you.
සියපත් පොකුර වැඩසටහන සමග අපි ගත කරන අවසන් මිනිත්තු කිහිපය මේ. මට මතක් වෙනවා ආසන්නතම කාලේ ඔබ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණු ආකාශ කුසුම් සිනමා නිර්මාණය. මේ චිත්‍රපටය තුලත් බොහෝ දෙනා ඔබ යලිත් වතාවත් ප්‍රධාන භූමිකාවක් ඔස්සේ මහා දැවැන්ත තාත්තික ප්‍රබල රංගනයක් ඉදිරිපත් කරා කියලයි විචාරකයන්ගේ සහ බොහෝ දෙනාගේ අදහස. ඔබතුමීට ඒ පිළිබඳව කොයි වගේ හැඟීමක්ද තියෙන්නේ? ඇත්තටම ආකාශ කුසුම් මට ජීවිතයේ ලොකු ජයග්‍රහණ අවස්ථාවක්. විශේෂයෙන්ම ඒකද කියන්න එන මම සම්මාන ගත්ත කීපයක්ම ජාත්‍යන්තර සම්මානයක. ඇත්තරම ප්‍රසන්න විතානගේ එතුමාගේ මේ අධ්‍යක්ෂණය යටතේ එයාගේ අදහස් හිතේ පහළ වෙච්ච නිර්මාණයක් මේක. ඒකෙදී විශේෂයෙන්ම මම මට තියෙන විශේෂත්වය තමයි රංගන ශිල්පිනියක් ගැන තියෙන මේ නිර්මාණයක් තමයි. ඉතින් මට ලොකු අභියෝගයක් මේ උනා කියලා කියන්න පුළුවන් ඒ චරිතය. ඒකෙදී ඉතින් ඒකේ සාර ඒකේ ප්‍රතිඵල ඇතරම මම මට ලැබුණා. විශේෂයෙන් ප්‍රසන්නගේ තියෙන ඒ හැකියාවන් එක්ක ඔහු හරි ලස්සනට ඒ චරිතය මේ එළි දක්වන්නට ඔහු ලස්සන නිර්මාණයක් කරේ. ඉතින් ඒ වගේම තමයි ඇතරම මේ මම හැමතිස්සම කල්පනා කරොත් මම අද මේ ඇවිල්ලෙන මේ දීර්ඝ ගමනට මේ සියලුම අධ්‍යක්ෂකවරුන් වගේම ඒ පිටිපස්සෙන් හිටපු අනිත් හැම දෙනාගේම සහයෝගය. විශේෂයෙන් මම හැමතිස්සෙම මතක් කරන්නේ මට අද මේ ගමන මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම කතා කරන්න ලැබෙන්නේ මගේ අම්මා තාත්තා නෙවෙයි නං. ඉතින් එයාගේ ධෛර්යයත් ඒ වගේම මගේ පවුලේ සහෝදර සහෝදරියොත් මගේ යාළුවන් ගුරුවරුන් මේ හැම කෙනාම මට මේ ගමනේ ඉන්නට මේ මං හිතන්නේ මගේ ධෛර්යය මට දීලා තියෙනවා. ඉතින් හැම දෙනාම හැමතිස්සෙම මේ වගේ අවස්ථාවක මං හිතන මතක් කරන්න ඕනි කියන එක. විශේෂයෙන් අද දවසේ මේ මම ඇවිල්ලා අපි මේ සංගීතයත් එක්ක මේ ගීතත් එක්ක අතීතයත් එක්ක එකතු වෙලා මේ සතුට ලබන්න විශේෂයෙන්ම හිතුවේ මම හිතනවා අද මේ වැඩසටහනත් එක්ක හිතන්නේ අද අපි ඉන්න මේ තත්ත්වය අද රටේ මේ තියෙන තත්ත්වේ. ඉතින් ඒක එක සුළු මොහොතකට හරි අමතක කරලා හිතට සැනසීමක් සතුටක් දෙන්න තමයි අපි තීරණය කරේ. ඉතින් ඒක ඇත්තටම මම මගේ විශ්වාසය මගේ පිළිගැනීම මට ඒක 10,000 වාරයක් ස්ථිරයි. අපි මේ ප්‍රශ්නෙන් අපි මේ අවස්ථාවෙන් අපි ගොඩ එනවා. ඒ වගේ අපි පින් කරලා තියෙන රටක් මේක. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. අපි ටිකක් ඉවසිලිවන්තව අපි මේ දෙන උපදේශ මේ හැම දෙයක්ම එක අපි වැඩ කටයුතු කරන්නට ඕනේ. එතකොට අනිවාර්යෙන්ම අපි මේකෙන් ගොඩ වෙනවා. ඒක ස්ථිරයි කියන එක මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙන හැ විදිහට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ වෙලාව. හේතුමගේ ආශිර්වාදාත්මක ප්‍රාර්ථනෙ. මම අවසාන වශයෙන් මෙහෙම කාරණා ටිකක් සිහිපත් කරන්න දුක්තුමේට.
රඟපාපු චිත්‍රපට 157 157න් 135කම ඔබතුමිය තමයි ප්‍රධාන නිලිය හැටියට චරිතය නිරූපණය කරේ. ඒ වගේම විශ්වවිද්‍යාලයකින් පිරිනමන්නා වූ විශේෂයෙන් සම්මානාචාර්ය උපාධිය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ඔබතුමියට පිරිනැමුවා. ඔබතුමිය එතකොට ආචාර්ය මාලනි ෆොන්සේකා මහත්මිය. ඒ වගේම ලංකාවේ පිළිගත් සියලුම සම්මාන උළෙලවලදී යාවජීව සම්මානේ නැතිනම් ජීවිත එක්වරක් පමණක් පිරිනමන ඒ හැම සම්මාන උළෙලකදීම මේ සම්මානේ හිමි කරගත් අය ඔබ. කලාසූරේ කලාකීර්ති විශ්වප්‍රසාදිනී කියන ගෞරව නාමවලට නිරන්තරයෙන්ම පාත්‍රුණු කෙනෙක් ඔබ. අන්තර්ජාතික සිනමා ජූරි සභිකයෙක් හැටියට කටයුතු කරන කෙනෙක් ඔබ. එතකොට දශකයක් පමණ මුළුල්ලේ මේ කාර්යභාරයට ඔබතුමිය දායකත්වය ලබා දෙනවා. රංගන ශිල්පිනියක් හැටියට වැඩිම වාර ගණනක් ජාත්‍යන්තර සම්මානෙන් පිදුම් ලැබපු සම්මානනීය නිලිය ඔබ. ඒ විතරක් නෙමෙයි තමන් නියලුණු ක්ෂේත්‍රයේ වැඩිම සම්මාන ප්‍රමාණයකට හිමිකම් කියන කාන්තාවත් ඔබ. එතකොට වේදිකාව, රූපවාහිනිය, සිනමාව කියන මේ ක්ෂේත්‍ර තුනේම හොඳම නිලිය හැටියට සම්මාන හිමි කරගත් ලංකාවේ පළවෙනි නිලියත් ඔබ. ඒ කියන්නේ මේ අංශ තුනේම හොඳම නිලිය වුණා පළමු වතාවට. ඒත් සම්මානයට හිමිකම් කියන්නේ ඔබ. 81 වර්ෂයේ ජනාධිපති OCIC සරසවි හොඳම නිලිය හැටියට සහ සරසවි සමානෝලියේ ජනප්‍රියතම සම්මාන හිමි කරගත්ත එකම අවුරුද්දේ සම්මාන හතරක් හිමි කරගන්නවා. ඒකත් වාර්තාවක්. ඒ විතරක් නෙමෙයි 1989 සාර්ථකම කාන්තාව හැටියට සොන්ටා ජාත්‍යන්තර සම්මානයට හිමිකම් කියූ ඔබ සමහරවිට බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති 2010 අවුරුද්දේ ආසියාව තුළ මෙතෙක් බිහි වූ දවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා අතරින් ඔබතුමිය එක්කෙනෙක්. මේ වාර්තාව කරන්නේ ඇමරිකාවේ CNN රූපවාහිනී ආයතනය. මං හිතන්නේ මේ සියල්ලම එක්ක හෙළ සිනමාවේ නිලි රැජින ඔබ නොවේ නම් වෙනින් කවුද? මං හිතනවා ඒ සියලුම සුදුසුකම් එක්ක අද මේ වගේ මොහොතක අපි වැඩසටහනක් කරනවා නම් කලාවෙන් පෝෂණය වෙන්න පුළුවන්, කලාවත් එක්ක හිත නිදහස් කරගන්න පුළුවන් පිරිසක් වෙනුවෙන් කරනවා නම් ඔබතුමිය තමයි මේ පුටුවට අද සුදුසුම කෙනා කියලයි අපි විශ්වාස කරන්නේ. අපි බොහෝ වෙලාවට ජීවිතේ බොහෝ කැපකිරීම් කරනවා. මම මගේ වෘත්තිය කැප කරා මගේ පෞද්ගලික ජීවිතේ වෙනුවෙන්. නමුත් ඔබතුමිය ඔබතුමගේ පෞද්ගලික ජීවිතේ කැප කරා ඔබේ වෘත්තියේ ජීවිතේ වෙනුවෙන්. අද ආපස්සට හැරිලා බලනකොට ඒ කැපකිරීම් ගැන ඔබ කොයිතරම් තෘප්තිමත් වෙනවද? මගේ අවසාන ප්‍රශ්නය. කැපකිරීම් කියන එක මං හිතන්නේ මම නම් මත්තන් තව මට හිතෙද්දි මම තව මදි කියලා. ජීවිතේ අපිට ඕන තරම් දේවල් කැප කරන්න පුළුවන් තවත් කෙනෙක් වෙනුවෙන්. අපි හැම මොහොතකම, හැම අවස්ථාවකම, හැම දිනයකම තව කෙනෙක් වෙනුවෙන්, තම කෙනෙක්ගේ හැඟීම් වෙනුවෙන් අපි හිතනවා. අපි ඒ හැඟීම් වලට ගෞරව කරන්න ඕනේ. තව කෙනෙක් මම සතුටටපත් වෙනවා විතරක් නෙමෙයි, තව කෙනෙක් මේ වෙලාවේ දුකටපත් වුණත් ඒ මගේ සතුටෙන් වැඩක් නැහැ. ඉතින් මං හිතන්නේ අපි හැමතිස්සෙම අපිට ඉදිරියෙන් ඉන්න කෙනා ගැන, එයාගේ හැඟීම් ගැන, එයාගේ දේ ගැන, එයාගේ ජීවිතය ගැන ඕනම කෙනෙක්ගේ ඒවට අපි ගරු කරන්න ඕනේ. ඒක තමයි මං හිතන්නේ එතකොට අපිට සතුටක් ලැබෙන්නේ කොයි වෙලාවක හරි. ඔබතුමියට බොහොම ස්තුතියි. කාරණා දෙකක්. එකක් මේ වෙනකන් අපිට කතා කරන්න දෙයක් හෙලේ නිල රජින හැටියට ඉතිරි කරපු දෙයට. අනිත් කාරණේ තමයි මේ වගේ වටපිටාවක් පසුබිමක් තුළ අපේ ආරාධනය ඔබතුමිය පිළි අරගත්ත සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන් ඔබතුමිය පසුබටුනේ නැහැ. මේ වෙලාවේ එයාලට අස්සසිල්ලක් වෙනවා නම් මම එනමයි කියලා ඔබතුමිය අරසටහනට ආව ඒක අපිට කරපු ගෞරවයක් හැටියටයි අපි දකින්නේ. හැමදාමත් ජාතික නාලිකාව කෙරෙහි ස්වාධීන රූපයන්සේ ඔබතුමියත් එක්ක ඉන්න ඔබතුමියගේ ඉදිරි ගමනට මුළු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. තව තවත් කතා කරන්න සම්මාන අරගෙන දෙන්න ඔබතුමිට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. මොකද මා දන්නා පරිදි ජීවිතයේ කිසිම දෙයක් සැලසුම් කරේ නැහැ. සියල්ලම වාග්යට සහ ඇගේ උත්සාහය නිසා දිනාගත්තු දේවල්. මම හිතන්නේ ඒ සියල්ල එක ඇගේ ජීවිත කතාව තුළ අපිට එකතු කරගන්න බොහෝ දේවල් තිබෙනවා. එක කාරණයක් සිහිපත් කරනවා. සිහිපත් පොකුර, අද අපි මේ විදිහට ඔබේ ජීවිතයට, ඔබේ මානසික ව්‍යාකූලතාවයට යම් අස්වැසිල්ලක් ලබා දිය යුතුයි කියන තැන ඉඳන් අපි ජාතික වගකීමක් ඉෂ්ට කරන්නටයි මේ වගේ කලාවට සහ මේ කලාව තුළින් හිත නිවන්න පුළුවන් කියන අදහසේ ඉඳන් අපි අද වැඩසටහන ඔබට අරගෙන ආවේ. අමතක කරන්න එපා, මිනිස්සු හැටියට අපේ ජීවිතවල හොඳ කාල තියෙනවා, නරක කාල තියෙනවා. හොඳ කාලවලදී සිනහමුසුව දේවල් ජයග්‍රහණය කළ සතුට විඳිනවා වගේම නරක කාලයක් ආපුවම් උපේක්ෂාවෙන් නේදියා බලල අභියෝග ජය ගැනීමේ ශක්තිය ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැමෝටම තියෙනවා. අපි පිළිවෙතින් පෙළ ගැහෙමු. අපි අපේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා වන පිළිවෙත් අනුගමනය කරමු. සෞඛ්‍යාංශයට ඒ වගේම ඒ සියලුම කාරණා වෙනුවෙන් සැදී පැහැදී ඉන්න හැම කෙනෙක්ගේම උපදෙස් පිළිපදලා
ඔවුන්ටත් යහපතක් අපිටත් යහපතක් ඇති වෙන විදිහට කටයුතු කරන්න පුළුවන් පූර්වගති ලක්ෂණ අපි ශ්‍රී ලාංකිකයන් හැටියට හැමෝ ළඟම තියෙනවා. ඒ නිසා අමතක කරන්න එපා. මානසිකව තියෙන යම් කිසි ව්‍යාකූල තත්ත්වයක් මේ වැඩසටහන තුළින් ඔබට සහනයක් ගෙන දෙන්නට හැකියුවා කියලා අපි විශ්වාස කරනවා. බොළු රටටත් ලෝකවාසී සියලුම දෙනාටත් සුවපත් දිනයක් උදා වේවායි කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ. එළබෙන දවසේදී සියපත් පුකර වැඩසටහනින් ආචාර්ය ලෙස්ටර් චේම්ස් පිරිස් මෙතුමා පිළිබඳව මතක ආවර්ජනය කරන් මේ විදිහට අපි සෝදානම්. සමාප්ති සටහන අද වැඩසටහනින් තවත් මියුරු ගීතයක් ඔබට ඉදිරිපත් කරමින් අපි අවසාන වශයෙන් තෝරගන්නවා ඇය විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කර 1984 දී ඉතිරිගත් වූ සසර චේතනා චිත්‍රපටයේ ගීතයක්. ගායනය වෙනුවෙන් ආරාධනේ ගායන ශිල්පී ඉන්දික ලියනගේට. ඔබ දුටු නිර්මල දැහැමි අතීත
ජය අද මිතු ජනයින් අතරගනාතය බුදුනේ මනුසුන්දරනේ අඳුර මකා පුනරාගමන යසග මෙනවි පුනරාලෝකය දෙනු මෙනවි බුදුනේ Yeah.